තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්තඨාන කුසලෝ භික්කවේ භික්ඛූ ත්‍රිවිධූප පරික්කී මස්මින් ධම්ම විනයේ කේවලී උසිතවා පුත්තම පුරිසෝති. අදාසෙත් සුපුරුදු පරිදි මේ බොහෝ දින විකාශය වෙන ධර්ම දේශනා සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නේ ධර්මකාමී සදහැබර පින්නතුන් පිරිසක් විසින්. ඉතින් ඔවුන් අපිට ලබා දීලා තියෙන නිවන් පිණිස හේතු වන මාතෘකාවක් ඇසුරෙන් මේ ධර්ම දේශනා සිදු කරන ලෙස, ඉතින් ඒ සඳහා මම අද මාතෘකා පාඩවිතට ඔබට ඉදිරිපත් කරේ සංයුත නිකාය කන්දක වර්ගයේ තිබෙන සත්තට්ඨාන කුසල කියන නැත්නම් සත්තට්ඨාන කියන සූත්‍රයේ ආරම්භක පාඨය. මේ දේශනා ගත්තොත් එහෙම බුදුන් වහන්සේ විසින් දේශනා කරපු විශිෂ්ට කාරණා අඩංගු නැත්නම් ඍජුවම නිවන් මාර්ගය පිළිබඳ දේශනා කරපු දේශනාවක්. ඉතින් මේ දේශනාව තුළ විස්තර වෙනකොට වර්තමාන සමාජය තුළ වරදවාගෙන තියෙන කාරණා පිළිබඳවත් මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඒතොර අපිට මේ දේශනාවේ බුදුහාඳුරුව පෙන්නනවා ස්ථාන හතක දක්ෂ ආකාර තුනකින් පරීක්ෂා කරන යම්කිසි භික්ෂුවක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, උපාසකෙක් උපාසිකාවක් වෙන්න පුළුවන්, ඕනම කෙනෙක් ඉන්නවා නම් ඔහු අරහත්ත්වය සාක්ෂාත් කරන සුසුයි කියන එක. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවේ ඉඳන් අවසාන දක්වා පුතග්ජන භාවයෙන් ඉඳන් අරහත්ත්වයට යනකම්ම සම්පූර්ණ නිවන මාර්ගයම අන්තර්ගත කරලා දේශනා කරලා තියෙන දේශනාවක් තමයි සත්තට්ඨාන කියලා සඳහන් කරන්නේ. ඉතින් ඔබ අපේ නායක ස්වාමීන් වහන්සේගේ දේශනා සවන් දීලා තියෙනවා මේ සත්තට්ඨාන කියන සූත්‍රය ගොඩක් අවස්ථාවල දේශනා වෙලා තියෙනවා. ඒක නම ඇහිලා ඇති දේශනාවක් දේශනා කරලා තියෙනවා. මොකද මේ සූත්‍රය ඇසුරෙන් අපිට වර්තමාන සමාජයේ තියෙන වැරදි කාරණා කීපයක් විවරණය කිරීම හැකියාවක් තියෙනවා. එතකොට බුදුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාල සීමා තුළ තමයි මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරෝ වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ මම අර මාතෘකාකාරෝ පාඨය ඉදිරිපත් කරලා තියෙනවා. සත්තට්ඨාන කුසලෝ භික්ඛවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කි. මහණෙනි ස්ථාන හතක දක්ෂ. නැත්නම් ආකාර හතකින් දක්ෂ. යම් භික්ෂුවක් ඉන්නවා නම් ඒ වගේම ආකාර තුනකට පරීක්ෂා කරනවා නම් උපපරික්කී කියලා කියන්නේ විශේෂයෙන් විමසා බලන නැත්නම් පරීක්ෂා කරනවා කියන එක. එතකොට ආකාර තුනකට පරීක්ෂා කරලා බලන නම් ස්ථාන හතක දක්ෂණ. මේ භික්ෂුව කේවලි ඉමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනේ කේවලි කියලා කියන්නේ පරිපූර්ණත්වයට පත් වෙච්ච සිතවා කියලා කියන්නේ කරන්න ඕන දේවල් ටික කරලා ඉවර කරපු උත්තම පුරුෂෝ. උත්තම පුරුෂ කියලා සාමාන්‍යයෙන් වාචික උතුම් කියන එකනේ. උතුම් කියලා කියන්නේ රහත්තන් වහන්සේ හඳුන්වන වචනයක් තමයි උත්තම පුරුෂ කියලා කියන්නේ. එතකොට නිවන් මාර්ගය සාක්ෂාත් කරපු සම්පූර්ණ කරපු කරන්න තියෙන දේවල් ඔක්කොම අවසන් කරපු අරහත්ත්වයේ සාක්ෂාත් කරපු පුද්ගලෙක් කියලා කියන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව පෙන්නනවා. කියන්නේ වෙන ඔක්කොම මතක කරොත් ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා ඔක්කොම මතක කරලා මේ දේශනාව විතරක් ගත්තත් අපිට මේ දේශනාවේ තියෙන කාරණා ටික තේරුම් ගත්තත් අර සම්පූර්ණ නිවන් මාර්ගය මේක අන්තර්ගත වෙනවා. එහෙනම් තමයි ඇත්තන බුදුහාමුදුරුව කියලා තියෙන්නේ එකක් තේරුම් ගත ඇති කියන කාරණා. මොකද උන්වහන්සේට ගොඩක් කියන්න උනේ ගොඩක් පිරිස්වලට. ඒ කියන්නේ එකම දේශනාව හැමදාම කරන්නත් බෑ. සහ එක එක්කෙනාගේ දැනුම් මට්ටම් වෙනස්, එයාගේ අවබෝධ මට්ටම වෙනස්, ඒ වගේම එයාගේ සමාජ පරිසරය කරන රැකියාව මෙදල් වෙනස්. ඒතකොට එකම විදිහට කියන්න බෑ හැම කෙනාටම. එහෙනම් තමයි ගොඩාක් දේශනා කරන්න ඕනේ විවිධාකාරයේ. ඒක ත්‍රිපිටකයේ අධ්‍යයනය කරනකොට හරි ඔබ දේශනා සවන් දෙනකොට හරි සමහර දේශනා තියෙනවා සරල යන දේශනා, සමහර ඒවා තියෙනවා මධ්‍යම ප්‍රමාණයේ දේශනා, සමහර ඒවා තියෙනවා ගැඹුරුම දේශනා. ඒ උන්වහන්සේට හම්බෙච්ච පුද්ගලයා අනුව තමයි එහෙම දේශනා කරලා තියෙන්නේ. දැන් සමහර දේශනා තියෙනවා ගත්තොත් මැදින් හරියට නවත්තලා තියෙනවා. මොකද යාට තේරෙන්නේ මේ මට්ටමට විතරයි. සමහර දේශනා තියෙනවා බොහොම සරලව කියලා තියෙන්නේ ගැඹුරු කාරණා මොනවත්ම නැහැ. ඒ යාගේ මට්ටම තමයි ඒක. සමහර දේශනා තියෙනවා මුලින්ද අග දක්වාම කියලා තියෙනවා. මේ දේශනාවත් ඒ වගේ එකක් තමයි.
එතකොට පෞද්ගලික මාත් ප්‍රිය කරන දේශනාවක් තමයි මේ සත්අට්ඨාන කියන සූත්‍ර දේශනාව. මොකද මේකේ මුල හරිය ටිකක් වැරදි ආකාරයෙන් පැහැදිලි කරලා අන්තිම හරියට යනකොට නිවැරදි ආකාරයෙන් පැහැදිලි කරන ක්‍රමයක් තියෙනවා. අපිට අපි ගොඩක් සමාජය වරද්දගත්තු කාරණාව සම්බන්ධයෙන් ඊපස්සේ බුදුහාමුදුරුව කතංච බික්කේ බික්කු සත්අට්ඨාන කුසලෝ කියලා මුලින්ම මේ ස්ථාන හතක දක්ෂ වෙනවා කියන්නේ මොකක්ද? කුසල කියන්නේ සමාන දක්ෂතාවයක කුසලතාවය කියන්නේ. එතකොට මේ ස්ථාන හතක දක්ෂ වෙනවා මොකක්ද කියන එක පෙන්නලා උන්වහන්සේ පැහැදිලි කරන මේ ස්ථාන හත මොකක්ද කියන එක. ඊට පස්සේ බුදුහාමුදුරුව පෙන්නනවා මේ අපි දන්න කාරණාවක් තමයි තියෙන්නේ. රූපං පජානාති. රූප සමුදයං පජානාති. රූප නිරෝධං පජානාති. රූප නිරෝධගාමිනී පටිපදං පජානාති. රූපස්ස අස්සාදං පජානාති. රූපස්ස ආදීනවං පජානාති. රූපස්ස නිස්සරණං පජානාති. සමහරවිට මේක ගොඩක් දෙනෙක් අහලා තියෙන පාලි වචන උනත් සිංහලෙන් අපි පාලියෙන් කියනුරත් මතක් වෙන කාරණාවක් මේක. රූපය පිළිබඳ දන්නවනම් රූපේ හට ගැනීම පිළිබඳ දන්නවනම් රූපේ නැතිවීම නැත්තම් නිරෝධය පිළිබඳ දන්නවනම් රූපේ නිරෝධය කිරීම මාර්ගය පිළිබඳ දන්නවනම් රූපේ ආශ්වාදය දන්නවනම් රූපේ ආදීනවය දන්නවනම් රූපේ නිස්සරණය දන්නවනම් ඒතර හතක් තියෙනවා. රූපය හේතුව නැති තැන මාර්ගය ආශ්වාදය ආදීනවය නිස්සරණය. ඒතර පළවෙනි කාරණා හතර අපි එකකට දැම්මොත් එමේ කියන්නේ චතුරාර්ය සත්‍ය කියන එකනේ. පළවෙනි කාරණා හතරේ මොන චතුරාර්ය සත්‍ය කාරණා හතර තමයි පෙන්නන්නේ. ඒතර චතුරාර්ය සත්‍ය කාරණා හතරයි ආශ්වාදය ආදීනවය නිස්සරණය කියන කාරණා තුනයි එක මේ කාරණා හත පිළිබඳ යමෙක් දක්ෂ වෙනවා නම් බුදුහාඳුරුව පෙන්න ඔහු අරහත්ත්වයේ සූසු කෙනෙක් කියලා. දැන් මේක කියනකොට සාමාන්‍යයෙන් ඔබට කල්පනා වෙන්න පුළුවන් අපි දන්නවනේ කියන කාරණාව. බුදුහාම වචන දෙකක් පාවිච්චි කරලා තන ජානතෝ පස්සතෝ කියලා. ජානතෝ කියලා කියන්නේ දැනීම කියන එක, පස්සතෝ කියලා කියන්නේ දැකීම කියන එක. ඒතර දැනීමේ මට්ටමේ තමයි අපේ ගොඩක් බෞද්ධයෝ ඉන්නේ. ඔය දැනුම එකතු කරගන්නවා කියන්නේ දැනීම ලබා ගන්නවා කියන එක. පස්සතෝ කියන වචනේ තමයි බුදුදහමේ පාවිච්චි කරලා සම්මා දිට්ඨි කියන යහපත් දැකීම කියලා නේද දැනීම නෙවෙයිනේ. එතකොට දැනීම කියන එකට වඩා දැකීම කියන එක තමයි බුදුදහමේ ප්‍රමුඛත්වයට පමුණුලා තියෙන ඉස්සරහට දාලා තියෙන්නේ. දැන් ඊළඟට උන්වහන්සේ පෙන්නවා දැන් රූපේ පිළිබඳ ප්‍රශ්නස වේදනාව. වේදනාව දනීද, වේදනාවේ හට ගැනීම හේතුව දන්නවද, වේදනාව නැති කිරීම පිළිබඳ දන්නවද, වේදනාව නැති කිරීම මාර්ගය දන්නවද, වේදනාවේ ආශ්වාදය දන්නවද, ආදීනවය දන්නවද, නිස්සරණය දන්නවද. ඊළඟට තියෙන සංඥාව කියන එක, ඊළඟ සංඛාර, ඊට පස්සේ විඥානය කියන එක. දැන් මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකය නැත්නම් පංචස්කන්ධය ගැන තමයි මේ දේශනාව අන්තර්ගත වෙලා තියෙන්නේ. දැන් කන්දක වර්ගය කියලා මම ඔබට මතක් කරන්න මුලින්ම කන්දක වර්ගය කියන්නේ පංචස්කන්ධය ඇසුරෙන් දේශනා කරපු කොටස් එකතු කරලා හදලා තියෙන එකනේ. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳ අපි කෙටි කරොත් එහෙම පංචස්කන්ධය කියන එක. යමෙක් පංචස්කන්ධය පිළිබඳ ආශ්වාදය මේ හට පංචස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දන්නවද? පංචස්කන්ධය හට ගැනීම දන්නවද? පංචස්කන්ධය නිරෝධය දන්නවද? පංචස්කන්ධය නිරෝධය කරන මාර්ගය දන්නවද? පංචස්කන්ධයේ ආශ්වාදය දන්නවද? පංචස්කන්ධයේ ආදීනවය දන්නවද? පංචස්කන්ධයේ නිස්තරණය දන්නවද? ඒක පංචස්කන්ධය කියලා පාවිච්චි කරද්දී පංච උපාදානස්කන්ධය කියලා තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඒක පංච උපාදානස්කන්ධය කියලා ගත්තොත් හරියටම හරි. පංචස්කන්ධ කියලා සමහර තැන්වල භාවිත කරලා තියෙනවා. එතකොට කෙටියෙන් ගත්තොත් එහෙම කියන්නේ පංචස්කන්ධය පිළිබඳ ආකාර හතකට දක්ෂ වෙන්න ඕන. කුසලතාවයක් ඇති කර ගන්න ඕන. එතකොට බුදුහාමුදුරුවෝ දැන් ඊළඟට කරලා තියෙන මොකද්ද? මේක පැහැදිලි කරලා එකින් එක මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ කොටස් පහ පිළිබඳ පැහැදිලි කිරීමක් කරලා තියෙන මොකද්ද මේ? රූපය කියන්නේ වේදනාව කියන්නේ සංඥාව කියන්නේ සංකාර විඥාන කියන්නේ මොකක්ද? ඒක ආකාර හතකට දකින්න කොහොමද කියන පැහැදිලි කරලා තියෙනවා. අපිට ගොඩක්ම බලන්න ඕනේ මෙන්න මේ රූපය කියන එක තමයි බලන්න ඕනේ අපිට. පඤ්චස්කන්ධේ වේදනා සංඥා සංකාර විඥාන කියන එකෙන් ගොඩක් දෙනෙක් හරියට නිරූපණය කරලා තියෙනවා. මේ රූප කියන එක තමයි අපි වැඩිපුර දැනගන්න ඕන. ඊළඟට බුදුහාඳුර පැහැදිලි කරනවා කතංච බික්වේ රූපං. මහනි මොකද්ද මේ රූපය කියලා කියන්නේ? මේ සවන් දෙන්න සම්බන්ධලා ඉන්න ඔබ දේශනා සවන් දිල සවන් දිල එක නිවැරදි අවබෝධ කරගෙන ඉන්නවා. හැබැයි අපි බහුතරයක් දෙනා ගත්තොත් එහෙම ඇහුවොත් මේ රූප කියන්නේ මොකද්ද කියන එක ඇහුවොත් එම දෙන පොදු වචනයක් තියෙනවා. ඒ වගේම දේශනා කරන දේශකයන් වහන්සේලා බැලුවත් පංචස්කන්ධේ රූප කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් එම දෙන පොදු
වචනයක් තියෙන කියන දේශනා කරන පොදු කාරණාවක් තියෙනවා. එතකොට අවාසනාවට මොකක් හරි කියන කාරණාවක් මත මෙන්න මේ දේශනාවේ දැන් මේ සත්තට්ටාන කුසල කියන දේශනාවේ ගත්තත් ඒකේ රූප විග්‍රහ කරලා තියෙනෙත් ඔය අපිට සමාජයේ බහුතරයක් මේ අහන්න හැම වෙන බහුතරයක් භාවිතා කරන වචනේ මතම තියෙන්නේ. කතංජ වික්කේ රූපං කියලා මහානි මේ රූපය කියන්නේ මොකක්ද කියලා අහලා චත්තාරෝ මහා භූත චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඒක සිංහල තේරුම දීලා තියෙන සතර මහා භූතයොත් සතර මහා භූත නිසා හටගත්තා වූ උපාදාය රූපයොත් කියලා. දැන් ත්‍රිපිටකයේ අධ්‍යයනය කරොත් තියෙන ගොඩාක් සූත්‍ර දේශනාවල මෙහෙම තමයි තියෙන්නේ ඇත්තටම. හැබැයි ඒක මේ දැන් මෙතන පැහැදිලි කරනවා සතර මහා භූතයෝ සහ සතර මහා භූතයන් නිසා හටගත්ත රූපයෝ කියලා. දැන් මේ දේශනාව මම ඔබට කලින් මතක් කරා හොඳ දේශනාවක් කියලා. මොකද මේ පළවෙනි කියන කාරණාව අර වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහෙන් හතරෙන් නිෂේධන වෙලා යනවා මේ පළවෙනියට කියන කාරණාව. එතකොට මේ දේශනාවේ ගත්තත් බෞද්ධයක් දේශනාවල ගත්තත් පංචස්කන්ධේ රූපස්කන්ධේ කියන කාරණා විග්‍රහ වෙන්නේ ඔන්න ඔය විදිහට. කොහොමද තියෙන්නේ මේ සතර මහා භූතය සහ සතර මහා භූතෙන් හටගත් රූපය කියලා. සතර මහා භූතය කියන්නේ පටවියාපොත් තේජෝ වායෝ. ඊට සහ හටගත් රූපය තව 24ක් තියෙනවා කියලා 28 රූපය කියලා අභිධර්ම උගරණ ක්‍රමයක් තියෙනවා. දැන් එතකොට මේ විග්‍රහයන් තමයි ගොඩක් දෙනෙක් දේශනා කරන්නේ. දැන් මේක හොඳින් සවන් දෙන්න. මම ගොඩක් දැන් කලිනුත් මතක් කරා වගේ මේ රූපය සම්බන්ධයේ දේශනාව ඊළඟට තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන එකේ විග්‍රහයෙන් නිෂේධන වෙනවා. කියන්නේ මේ විග්‍රහය වැරදි කියලා පිටිපස්සේ තියෙනකන් ඔප්පු වෙනවා. අපි වාසනාවකට ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා කීපයක් ඉතුරු වෙලා තියෙන මේ පංචස්කන්ධ ගැන විග්‍රහය ඉතින් හරියට තියෙන එකක්. දැන් අපේ සමාජය ගත්තොත් එහම මෙහෙම ගමුකෝ. පල්ලම තැන ඉඳන්. දැන් මට මෙතුවක් කල් අහන්න හම්බෙලා තියෙන පංචස්කන්ධ ගැන පහළම තේරුම් අරන් ඉන්න එක තමයි පංචස්කන්ධ කියන්නේ මේ අසකනනාසය දිවකය කියන පහකට. එහෙම බොහොම කලාතුරකින් ඉන්න කෙනෙක් කීප දෙනෙක් මට හම්බෙලා තියෙනවා එහෙම කියන. ඊට අමතරව පංචස්කන්ධය කියලා ශරීරය කියන එක අරගෙන දේශනා කරන දේශකයන් වහන්සේලා සහ එහෙම නැත්තම් විස්තර කරන තැන් තියෙනවා. අපිට මලගෙදරක එහෙම ගියොත් එහෙම අහන්න හම්බෙලා ඇති. ඒ කතාවල හරි එහෙම නැත්තම් අනුශාසනාවල හරි දැන් මේ පුද්ගලයා මැරිලා ඉන්නවා යාගේ රූපස් රූපේ ඉතුරු වෙලා තියෙනා නාමය ගිහිල්ලා තියෙනවා කියලා. කියන්නේ කය ඉතුරු වෙලා තියෙනා හිත අයින් වෙලා ගිහිල්ලා කියනවා කියලා අහලා නැති. ඒ කට්ටිය පංචස්කන්ධය කියලා ගන්නේ රූපය කියලා කියන්නේ රූපස්කන්ධය කියන්නේ ශරීරය නාමස්කන්ධය කියන්නේ හිත කියන එක. දැන් ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනාවල බහුතරයක් පරිවර්තන තියෙන ඒ වගේ. ඒ වගේම බහුතරයක් දේශනා කරන තේරුම් අරන් ඉන්න එක තමයි පංචස්කන්ධේ කොටස් දෙකකට බෙදලා තියෙන පළවෙනි එක තමයි රූපස්කන්ධය. ඒකට අයිති වෙන්නේ අටවේශ රූපය සතර මහා භූතය සහ උපාදාය රූප. වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධේ. තවත් ඔය නාම කියන එක පස්ස වේදනාව වගේ පැහැදිලි කරන එකකින් තියෙනවා. පොදුවේ ගත්තොත් එහෙම රූප කියන්නේ රූපස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන නාමස්කන්ධේ. දැන් මෙතන දේශනාවේ මේ සත්තට්ඨාන කුසල දේශනා රූපය කියන විග්‍රහය තියෙන දෙහිම තමයි සිංහලට තියෙන්නේ ඇත්තටම. දැන් අතත් තව සූත්‍ර දේශනා කීපයක් තියෙන මජ්ක්‍ධිම නිකාය සහ සංයුත්ත නිකාය තියෙනවා. පුන්න මාස සහ මහා පුන්න මාස කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේම මහා හත්ති පදෝපම කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායෙම. රොකට්ටිය දන්න චූල හත්ති පදෝපම සූත්‍රය නෙවෙයි. මේක මහා හත්ති පදෝපම සූත්‍රය. මේක දේශනා කළා තියෙන සරියුත් මහ රහතන් වහන්සේ. අන්න ඒ දේශනා දෙකේ සහ තව දේශනා කීපයක ඉතුරු වෙලා තියෙනවා දේශනා වෙනවා. මේ පංචස්කන්ධේ රූපස්කන්ධය කියලා කියන්නේ පටවියාපතේජෝ වායෝ සතර මහා භූත නෙවෙයි. සතර මහා භූතය උපනිශ්‍රේ කරන හේතු කරගෙන ඇසේ පහළ වෙනා රූප රූපේ, කනේ පහළ වෙනා ශබ්ද රූපේ, නාසයේ පහළ වෙනා ගන්ධ රූපේ, දිවේ පහළ වෙනා රස රූපේ, කයේ පහළ වෙනා පොට්ටබ්බ රූපේ කියන එක. මේ සූත්‍ර කියවලා බලන්නත් පුළුවන් ඕන කෙනෙකුට. පුන්න මාස මහා පුන්න මාස මහා හත්ති පදෝපම කියන සූත්‍රවල මේ විග්‍රහය තියෙනවා. දැන් අතර මෙන්න මේ පාළියේ සමහරලාවට මේක දීර්ඝ කාලයක් එනකොට දැන් මම ඔබට කියලා තියෙන පංචස්කන්ධය කියන විග්‍රහය මේ උපනිෂද් ග්‍රන්ථවල මේට සමාන යම් ඉගැන්වීමක් තිබිලා තියෙනවා. පංචකෝෂ කියලා. ඒකත් මේ ළඟින් යන ඉගැන්වීම් කීපයක් තමයි තියෙන්නේ. ඒකේ තියෙන ආත්මය මූලික කරගත් ඉගැන්වීම. ඒත් ඇත්තටම බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ මේ ඒ සමාජයේ තිබ්බ ගොඩක් වචන ප්‍රයෝගී කරගෙන.
ඔබ දන් ප්‍රසිද්ධ ගාථාවක් තියෙනවා අභිවාදන සීලිස්ස කියන එක. අභිවාදන සීලිස්ස කියන එකට ඒකට සංස්කෘත වෙනම ශ්ලෝකයකුත් තියෙනවා. දැන් පාසල් වුණත් බුදුහාමුදුරුවෝ පහළ ඉන්දියානු සමාජෙ තිබ්බා. බුදුන් වහන්සේ මොකද කරේ? ඒක යහපත් වෙනදා ඒක බුදුදහමට අනුව වෙනස් කළා, බුදුදහමට එකතු කරන් තියෙනවා. ඒ වගේ තමයි මේ යම්ම මෙගැන්වීම් තිබුණා ඒ සමාජයේ. ඒව ආත්ම මූලික කරගත්ත ඉගැන්වීම්. එතකොට බුදුන් වහන්සේ ගොඩක් කරේ ඒ තිබ්බ ඉගැන්වීම් වෙනස් කළා. තමන්ගේ වචන ටික අරගෙන තමන්ගේ තේරුම් ගත්ත අර්ථකථනෙ දීලා ඉදිරිපත් කරපු එක තමයි ගොඩක් කරලා තියෙන්නේ. ඒ කොපි කිරීමක් එහෙම නෙවෙයි. ඒක අර මනෝවිද්‍යාවේ මම කියවනකොට හම්බ වෙලා තියෙනවා. එහෙම මිනිස්සුන්ට අලුතෙන්ම දෙයක් කියනවට වඩා අලුත්ම වචන කියනවට වඩා පරණ වචනයකට අලුත් තේරුමක් දීලා ගත්තොත් එහෙම ඒක මිනිස්සු වැඩිපුර පිළිගන්නවා කියන එක. ඉතින් බුදුහාමුදුරුවෝත් එහෙම උපක්‍රමයක් භාවිතා කරන්න ඇති. ඒත් මේ පංචස්කන්ධේ පංචකෝෂ කියන එක පංචකෝෂ කියන උපනිෂත් කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච සමාජයේ ඊට කලින් තිබුණ යම් යම් ඉගැන්වීම්. මේ පංචස්කන්ධය කියන වචනයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඒකම නෙවෙයි අර ආත්මය තියෙන එකක්, මේක අනාත්මය පිළිබඳ එකක් නේ තියෙන්නේ. එතකොට අවාසනාවට මම මේක කල්පනා කරන විදිහට මම පොතපත කියවලා හෝ එහෙම අදහස් බලලා මේක කොහොම වුණාද කියලා හිතාගන්න බෑ. අවුරුදු ගාණක් කටපාඩම් එනකොට හරි එහෙම මොකක් හරි වෙලා අර පංච කෝසත් එක්ක තියෙන ගැන්නේ මේ ශරීරය මූලික කරගත්ත ගැන්නේවත් තමයි තියෙන ආත්මය පිළිබඳ. මේ පංචස්කන්ධේරත් ඒ වගේ අර වචන තිබ්බට අර්ථය වෙනස් වෙන්න හැකියාවක් තිබිලා තියෙනවා. මම ඔබට මීට පෙර දේශනාවක් කරලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභවා කියලා. දැන් හැමෝම අහලා තියෙන එකක් නේ, දන්න කෙනෙක් නැහැ මේක, නොදන්න කෙනෙක් නැහැ. ආරෝග්‍ය පරමාලාභවා කියලා කියන්නේ කායික නිරෝගී භාවය තමයි කියන්නේ අපේ කට්ටිය. ඒක ගහලා තියෙන්නේ ඒ වගේ තැන්වල තමයි. හැබැයි මාගන්ධිය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නලා තියෙනවා යම්කිසි කෙනෙක් මේ ආරෝග්‍ය පරමාලාභවා කියන වචනේ ශාරීරික නිරෝගී භාවයට පාවිච්චි කරන එක ඔහුගේ නොදන්න භාවය. එතන මෝඩකම කියලා. ආරෝග්‍ය පරමාලාභ කියන කෙනේ නිවැරදි අර්ථය තමයි කෙලෙස් රෝගේ නිදහස ලැබෙන මානසික නිරෝගී භාවය කියන එක. ඒ මාගන්ධය සූත්‍රයේ පැහැදිලිවම ප්‍රතික්ෂේප කරලා තියෙනවා කායික නිරෝගී භාවයට. හැබැයි දැන් සමාජයේ පාවිච්චි කරන්නේ අර තියෙන අර්ථය. ඒ වගේ තමයි අර්ථ වෙනස් වෙන්න පුළුවන්, සරල වෙන්න පුළුවන්, විපරීත වෙන්න පුළුවන්, ගොඩක් ඒ වගේ තැන් තියෙනවා එහෙම. මේ පංචස්කන්ධය කියන එකටත් වෙලා තියෙන මොකක්ද? ඒකේ රූපස්කන්ධය තමයි ගොඩක්ම වෙනස් වෙලා තියෙන්නේ. ඒකෙදි අර රූපස්කන්ධයේ ශරීරයට දාලා නාමස්කන්ධය වේදනා සංඥා සංකාර විඥාන. මේ කය හිත කියන එකනේ. කය වෙනම යනවා, හිත වෙනම යනවා. මේක පැටලෙල සිද්ධ වෙන්නේ අභිධර්මයේ තියෙන අටවශ රූපය කියලා ගැන්වීමක්. ඒ අටවශ රූපේ ඒ ශරීරයේ හැදිලා තියෙන විදිහ විග්‍රහ කරලා තියෙන අටවශ රූපයේ තියෙන සතර මහා භූත තියෙන ඊට පස්සේ ප්‍රධාන තමයි ඒ ආශ්‍රයෙන් තියෙන රූප 24ක් තියෙනවා. මේ පංචස්කන්ධේ රූපස්කන්ධේ කියන්නේ වෙනම කාරණාවක්. අටවිසි රූපේ රූප කියලා කියන්නේ වෙනම එකක් මේ. මොකද රූප කියන වචනේ විවිධ විදිහට පාවිච්චි වෙලා තියෙනවා. දැන් අපේ සමාජයේ දැන් මම මේක වැඩිපුර පැහැදිලි කරන්න මොකද මේක වැරදුනොත් එහෙම එතනින් එහාට ඔක්කොම වරද්දගෙන තියෙන මෙන්න මේක හින්දා. දැන් ගණිතයේ දන සූත්‍ර තියෙනවා කියලා. ඒ සූත්‍රයකට ආදේශ කරොත් එහෙම ආදේශය වැරදුනොත් එහෙම මොකද වෙන්නේ? කොච්චර එහාට හරියට සුළු කරත් අන්තිම වෙන උත්තරේ වැරදි. මොකද ආදේශය වැරදි හින්දා. ඔකේ තමයි පංචස්කන්ධය තුළ තමයි ඔක්කොම දේවල් බුදුදහම විග්‍රහ කරලා තියෙන්නේ. පංචස්කන්ධේ වැරදුනොත් එහෙම එතනින් එහාට ධර්මයේ ඔක්කොම වරදිනවා. ඉතින් ඒක තමයි අවුරුදු 7-800ක් විතර කාලයක් ධර්මයේ යටපත් වෙලා තිබිලා ධර්මයේ මාර්ගඵල වලින් තොරව තිබිලා ඒක පිංකම් කරන්න මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ යන්න මෛත්‍රී බුදුහාඳුර දැකලා නිවන් දකින තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. මොකද මූලික සංකල්ප ටික වැරදුනාට පස්සේ කොච්චර උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් භාවනා කරනවා කියලා සමත භාවනා කරාට මොකද වෙන්නේ? ඒක කෙලෙස් යට කිරීමක් මිසක් తాවකාලික සැනසීමක් මිසක් සදාකාලික විමුක්තියට ළඟා වෙන්න හැකියාවක් නැහැ. දැන් පංචස්කන්ධය කියන එක මේක හොඳට අපි පැහැදිලි කරන්න මම ඊට කලිනුත් පැහැදිලි කරලා තියෙනවා. අලුතෙන්ම සවන් දෙනවා නම් හරි නැත්තම් ආයෙත් මතක් කරගන්න. දැන් ඔබත් ගොඩක් දෙනෙක් දන්නව ඇත්තේ ඔය රූපස්කන්ධය තියෙනවා නාමස්කන්ධය කියනවා. රූපස්කන්ධය කියන්නේ පටි ව්‍යාපෝත්‍ය ජීවයෝ. නාමස්කන්ධ කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන හිත කය. දැන් අභිධර්ම විග්‍රහය යනවා ගත්තොත් එහෙනම් කොහොමද තින්නේ? ඔය චිත්ත වේදි සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා තියෙනවා. චිත්ත වේදි වල පෙන්වන මේ රූප නාම එකද හිතේ ආයෝෂ්‍ය තික්ෂක්ෂණයයි රූපය ආයෝෂ්‍ය චිත්තක්ෂණ 17යි කියලා. ඒ කියන්නේ හිත වගේ 17 ගුණයක් ප්‍රමාණයක් රූපේ පවතිනවා. නාමය වගේ 17 ගුණයක් ප්‍රමාණයක් රූපේ පවතින කියන්නේ. කියන්නේ හිත වෙනම යනවා රූපේ වෙනම යනවා වගේ පැහැදිලි වෙන්නේ. හිත 17 පාරක් ඇති වෙන එක රූපයක් ඇති වෙන නැති වෙනකොට.
ඊළඟට ගත්තොත් එහෙම මේක වෙන වෙනම යන එකක් වගේ තියෙන්නේ. හැබැයි නිවැරදි පංචස්කන්ධ විග්‍රහය තියෙන මේක ඔක්කොම නාම. රූපයත් නාමයක් තමයි. නාම රූප කියන්නේ නාමයේ තියෙන රූප. දැන් අපි බලමු දැන් ත්‍රිපිටකේ තියෙන මෙන්න මේ ගොඩක් ඉගැන්වීම් වල පට ව්‍යාපෝතේජ වාය කියලා තිබුණාට ප්‍රායෝගිකව අපි පොඩ්ඩක් බලමු. දැන් මෙතන විග්‍රහ වෙන විදිහට ගත්තොත් එහම සෝතරසන කීපයක අරුණාම රූපස්කන්ධය කියලා කියන්නේ පට ව්‍යාපෝතේජ වාය ශරීරය, නාමස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. හැබැයි ඒක නිවැරදි විග්‍රහය මොකක්ද? පට ව්‍යාපෝතේජ වාය නෙමෙයි, හැට පෙන රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. මෙන්න මේ ආය තමයි රූපස්කන්ධයට අයිති වෙන්නේ. දැන් ඔබ ගත්තොත් එහෙම දැන් වේදනාව කියන්නේ විඳිනවා කියන්නේ රිදෙනවා කියන එක නෙවෙයි විඳිනවා. සැප වාසයෙන්, උපේක්ෂා වාසයෙන්, දුක් වාසයෙන් විඳිනවා. දැන් ඔබ ප්‍රායෝගික කල්පනා කරලා බැලුවොත් එහෙම ඔබට ඔබ කැමති කෙනෙක් දකින්නවා. ඔබ ගමනක් යනකොට ඔබ ප්‍රියමනාප කෙනෙක් ඉස්සරහින් එනවා දකින්නවා. දකින්න ඔබට වේදනාවක් හටගන්න සැප වේදනාවක් නේ හටගන්නේ. ඒතර ඔබ විඳින්නේ මොකක්ද? ශරීරය නෙවෙයි විඳින්නේ. පට ව්‍යාපෝතේජ වාය නෙවෙයිනේ. අර හැඩපෙන රූප රූපය තමයි ඔබ විඳින්නේ කරන්නේ විඳින්නේ. ප්‍රිය වාසයෙන්. අකමැති කෙනෙක් දැක්කොත් එහෙම දුක් වාසයෙන් විඳින්නේ අර දැක්ක රූපේ. ඔබට ප්‍රියමනාප සින්දුවක් ඇහෙනවා ඔබ කැමති. එතකොට ඔබ විඳින්නේ ශරීරය නෙවෙයි වේදනාවෙන් ඔබ විඳින්නේ කනට ඇහෙන ශබ්ද රූපේ, ශබ්දේ. රසයක් දැනෙනකොටත් එහෙමයි. රසයක් දැනෙනකොටත් මොකද වෙන්නේ? ශරීරය විඳින්නේ නැහැ කවුරුවත්. විඳින්නේ දැන රසය විඳින්නේ. රස රූපය. ගඳ සොඳක් ආවත් එහෙමයි. කයට පහසක් දැනුනොත් එහෙමත් එහෙමයි. ඒකනේ විඳින්නේ. එනතර අභිධර්ම විග්‍රහයේ තවත් පොඩි පැටලිල්ලක් තියෙනවා මේ පංචස්කන්ධය කියලා ගත්තොත් එහෙම මොකද්ද? ඒක පේනවනේ රූප මේ ශරීරය හැදිලා තියෙන රූපේ සියයට කියලා. ඒක තියෙන රූප රූපය කියන එක. නැත්නම් අපි බාහිර රූපය කෙනෙක් ගන්නකෝ දැන් අපිට රූපයක් පේන්නේ කොහොමද කියලා බුදුදහම විග්‍රහය මොකක්ද තියෙන්නේ? බාහිර රූපය තියෙනවා, ඇස තියෙනවා. ඒ කියන්නේ ඇස කියලා කියන්නේ මේ අපිට පේන හැ නෙමෙයි, අරමුණු ගැනීම හැකියාව කියන එක. බාහිර රූපය තියෙනවා, ඇස තියෙනවා. ඒක තේරුම් ගැනීමේ හිත විඥානයේ පහළ වෙනවා. ඊට ඒ වගේම ආලෝකය තියෙන්න ඕන, මානසිකාර්ය වගේ මේ කාරණා එකතු වුණාට පස්සේ තමයි පෙනීම කියන එක සිද්ධ වෙන්නේ. දැන් ඔබට හොඳටම ඕන කෙනෙකුට තේරෙන එකක් තියෙනවනේ, එළියේ තියෙන රූපේ කවදාවත් ඇහැට එන්නේ නැහැ කියලා. එළියේ තියෙන රූපයක් දැන් ඇහෙන් අපිට හිතමු කනට ඇහෙන ශබ්දේ නම් එනවා කියලා හිතන්න පුළුවන් නේ. නාසයට දැනෙන ගඳ සුවඳ එනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි රූපේ එන්නේ නැහැ කියලා අපි දන්නවනේ. දැන් මේ මට ඔබ දැන් මම ඉස්සර කැමරාව තියෙනවා. දැන් කැමරාව මට පේනවා. ඔබ කැමරාව මගේ ඇහැට එන්නේ නැහැ කවදාවත්. ඒ එළියේ තියෙන එක තමයි මම දකින්නේ. දකින්නේ කොහොමද? එළියේ තියෙන එක වෙනම තියෙනවා. ඒක ආශ්‍රයෙන් මගේ එකට කියන බිම්බය කියලා, ඇහි පහළ කරන ප්‍රතිබිම්බය කියලා. ප්‍රතිබිම්බේ ප්‍රතිබිම්බය ආශ්‍රයෙන් තමයි මම ඒ දකින්න එක වේදනාවෙන් විඳින්න සංඥාවෙන් හඳුනගන්නේ. ඒකට රටවිසි රූපේ විග්‍රහ කරන කට්ටියට ශරීරය හැදිලා තියෙන රූපේසයට කියලා පෙන්නන්නේ. එතකොට ඒ කට්ටියට කල්පනා වෙන්නේ නැද්ද? එළියේ තියෙන එක දැන් අතන රූප රූප කියලා කියන්නේ එළියේ තියෙන එකක් නෙක ශරීරයේ තියෙන විදිහක් නෙවෙයි කොහොමත්. ශරීරයේ තියෙන රූප එක කියලා ගත්තොත් එහෙනම් මොකද මේක? මේ භෞතික රූපයක් නෙවෙයි ඒක. මනෝමය රූපයක් වෙනවා. මොකද ඒක භෞතිකයක් නෙවෙයි අපේ ඇහැ පහළ වෙන්නේ. ඒතර ඒ විග්‍රහෙත් අඩුවක් තියෙනවා. ඒ කල්පනා කරලා බලන්න ඕන කාරණාව. දැන් අරක ශරීරය හැදලා තියෙන රූප විශේෂයට කියලා කියනවා. එළියේ තියෙන රූප රූපේ එළියේ තියෙන අනිවාර්යෙන් මේක ආශ්‍රයෙන් අපේ ඇහැ පහළ වෙන එක මනෝමය රූපයක් මිසක් භෞතිකයක් නෙවෙයි. එතකොට ඒක විග්‍රහ කරන්න බැරි වෙනවා. සහ ප්‍රායෝගික කල්පනා කරලා බලන්න ඔබ වේදනාව විඳින්නේ මොකක්ද? එළියේ තියෙන රූපේ විඳින්නේ නැන්නේ කවුරුවත්. දැන් එළියේ තියෙන රූපේ විඳොත් එහෙනම් අපි හිතන්නකෝ 10 දෙනෙක් ගමනක් යනවා. යනකොට ඉස්තරහින් ඉන්න කෙනෙක් දකිනවා. දකිනු එක්කෙනෙකුට තමන්ගේ මිතුරෙක්, එක්කෙනෙකුට සතුරෙක්, එක්කෙනෙකුට තමන්ගේ ඥාතියෙක්, එක්කෙනෙකුට තමන්ට උදව් කරපු කෙනෙක්, එක්කෙනෙකුට තමන්ගේ වෛරක්කාරයෙක්, එක්කෙනෙකුට සාමාන්‍ය කෙනෙක්, එක්කෙනෙකුට තමන්ගේ අම්මා, එක්කෙනෙකුට තමන්ගේ ගුරුවරයෙක්. ඔය විදිහට හිතන්නකෝ. ඒතර එක්කෙනාන එකම එක්කෙනාන ඉන්නේ එළියේ. එළියේ එක්කෙනෙක් හිටියට මොකද වෙන්නේ? දකින්න එක ආසෙන්, මේ රූපය ආසෙන් අපේ ඇහි පහළ වෙන රූපයක්. රූප රූපය. ඒ රූප රූපය ඔස්සේ අපේ කලින් ගොඩනගත් සංකල්ප තියෙනවා. විද කුණු එකතු කරගත්තා තියෙනවානේ. අතුරෙක් කියලා, මිතුරෙක් කියලා. ඒ වාක්‍ය තමයි අපි වේදනාව විඳින්නේ ඊළඟට. තමන්ගේ මිතුරෙක් නම් සැප වේදනාවක්. අතුරෙක් නම් දුක් වේදනාවක්. සාමාන්‍ය කෙනෙක් නම් උපේක්ෂා වේදනාවක්. අම්මා තාත්තා නම් සැප වේදනාවක්. ඔවගේ තියෙන්නේ. ඒකයි එකම රූපය 10 දෙනෙක් දැක්කට පස්සේ 10 ආකාරයට විඳින්නේ. හඳුනගන්නේ. එකම සද්දය 10 දෙනෙක් ඇහුවාම 10 ආකාරයට විඳින්න යන්නේ ඒකයි. ශරීරයෙන් දොත් මේකන විදින්නේ එකවෙනි තියෙන්නේ එක පුද්ගලයන් ඉන්නේ. එහෙනම් ඒක
ක්‍රමේනු තේරුම් ගන්න ඔබ මේ පංචස්කන්ධ විග්‍රහයේ අර අභිධර්මයේ ගන්න ශාරීරික හැදලා තියෙන රූපය 28 වෙනයි. පංචස්කන්ධේ රූපස්කන්ධය කියන එක වෙනයි. ඒක නාමස්කන්ධයටයි දෙයක්. ඒක මේ භෞතික එකක් නෙමෙයි. ඒක මනෝමය රූපයක් එකක්. ඒතර රූප රූප සද්ද රූප ගන්ධ රූප. දැන් ඔබට හොඳම තැනට මම එනවා. මම ඔබට කියවන මේ පංචස්කන්ධ විග්‍රහයේ තියෙන මෙන්න මේ රූපය පිළිබඳ තියෙන මේ ඉගැන්වීම ඊළඟට තියෙන වේදනා සංඥා සංකාර විඥාන ගැන ඉගැන්වීම නිෂේධන වෙනවා කියලා ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට පෙන්නන බුදුහාඳුරෝ කතමංච බික්ක වේදන වහනේ මේ වේදනවා කියන්නේ මොකද්ද කියලා පෙන්නලා චයි මේ බික්කේ වේදන. මානි වේදන හයක් තියෙනවා. චයි මේ බික්කේ සංඥා. මානි සංඥා හයක් තියෙනවා. චයි මේ බික්කේ සංකාරා. මානි සංකාර හයක් තියෙනවා. චයි මේ බික්කේ විඥාන. මානි විඥාන හයක් තියෙනවා. වේදනා හයයි සංඥා හයයි සංකාර හයයි විඥාන හයයි. දැන් මොනවද කියලා බලන්න. මොකක්ද වේදනා හය? චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාන සම්පස්සජා වේදනා, ජීවහා සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. ඒ කියන්නේ ඇස නිසා හට ගන්න වේදනාව, කර නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, මනස නිසා. හයක් තියෙනවනේ, වේදනා හයක් තියෙනවා. ඊට පස්සේ වෙනවා රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා හයක් තියෙනවා. රූපයෙන් හට ගන්න සංඥාව, ශබ්දයෙන් හට ගන්න සංඥාව, මේ විදිහට සංඥා හයක් තියෙනවා. ඊළඟට සංකාර හයක් තියෙනවා. රූප සංචේතන, සද්ද සංචේතන, මේ විදිහට හයක් තියෙනවා. ඊළඟට විඥානත් හයක් තියෙනවා. චක්ක විඥාන, සෝත විඥාන, ගාන විඥාන විතර මෙහෙම හයක් තියෙනවා. දැන් වේදනා හයක් වෙලා, සංඥා හයක් වෙලා, සංකාර හයක් වෙලා, විඥාන හයක් වෙලා තියෙනවා. දැන් පහදෙලිව රූප සංචේතන, සද්ද සංචේතන, ගන්ධ සංචේතන කියලා සංකාර ගැන විග්‍රහ වෙන තැනක් තියෙනවා. ඊට පස්සේ චක්කු සම්පස්ස අවේදනා, සෝත සම්පස්ස අවේදනා කියලා ආයෙත් ඇස කන නාසය දිව කය කියලා තියෙනවා. එතකොට රූපස්කන්ධය පටවියාවතේ ජෝවාය වෙනවා. වේදනා සංකාර සංඥා සංකාර විඥාන හයක් තියෙනවා. මේ හයක් තියෙන්නේ. ආ මේව හයක් තියෙන්නේ මොකද? ඉන්ද්‍රිය හයෙන් තමයි මේ අරමුණු හය අරගෙන එතනින් තමයි වේදනාව හටගන්නේ. එන්න පංචස්කන්ධ විග්‍රහය රූපස්කන්ධය කියන්නේ හොඳට තේරුම් ගන්න. කෙලින්ම මෙන්න මේ සත්අට්ඨාන කුසල සූත්‍රයේ තියෙන විග්‍රහය ඊළඟ විග්‍රහයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ රූප වේදනා හයක් තියෙන රූප හයක් තියෙනවා. රූප හය ඔස්සේ තමයි වේදනා හය හටගන්නේ. ඒ හය ඔස්සේ තමයි සංඥා හය හටගන්නේ. ඒක ඔස්සේ තමයි සංකාර හය හටගන්නේ. ඒක ඔස්සේ තමයි විඥාන හය හටගන්නේ. වේදනා හයක් තියෙන රූප රූපය ඔස්සේ තමයි රූප වේදනාව හටගන්නේ. ශබ්ද රූපය ඔස්සේ තමයි ශබ්ද වේදනාව හටගන්නේ. ශබ්දයෙන් හටගන්න වේදනාව. ප්‍රිය වෙන්න පුළුවන්, අප්‍රිය වෙන්න පුළුවන්, උපේක්ෂා වෙන්න පුළුවන්, සබ දුක් උපේක්ෂා. වේදනා හයක් වෙලා තියෙන මොහොතද එහෙනම් රූප හයක් තියෙන්නත් ඕන. ශරීරෙ විඳින්නේ නැහනේ. ආ වේදනා හයෙන් පහදදී විඳින්නේ. සංඥා හයෙන් හඳුනගන්නේ. සංකාර හයෙන් සිතුවිලි පහල කරන්නේ. විඥාන හයෙන් සිදුවෙච්ච ක්‍රියාවලිය දැනගන්නේ මොකද? අර ඇස කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රිය හය ඔස්සේන අරමුණු හය තමයි විඳෙනම් විඳින්නේ. සංඥාවෙන් හඳුනගන්නේ. ඉතින් මේ සූත්‍රයේ පළවෙනියට කියන කාරණාව අර දෙවෙනියට තියෙන ප්‍රතික්ෂේපලා යනවා. මෙන්න මේ පාලි පාඨ සිංහලට පරිවර්තන කරන ලොකු වැරදීම් වෙලා තියෙනවා. ඒක මොකද එක එක්කෙනාගේ අවබෝධ මට්ටම අනුව පැහැදිලි කරලා තියෙන්නේ. එහෙම හම්බෙච්ච තැනක් තියෙනවා මට. ඔය සිහිය ගැන කියනකොට තියෙන එකක් තියෙනවා. ඒක පෙන්නනවා සිහිය කියන්නේ මොකද්ද කියලා අහලා ගතේ ඉතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ මේ විදිහට ඇවිදිනකොට කනකොට බොනකොට නිදා ගන්නකොට මේ විදිහට ඉරියව්ව පවත්වන පිළිබඳ සිහිය කියලා විග්‍රහ කරන සිංහලට පරිවර්තනය කරලා තියෙන එක. මේක හරි. ඒ කියන්නේ පාලියේක හැම පරිවර්තනය කරනොත් හරි, භාෂා පරිවර්තනය කරනොත් හරි. කියන්නේ ඇවිදිනකොට යනකොට කනකොට බොනකොට එනකොට ඒ ගැන තියෙන සිහිය තමයි මේ සිහිය කියන්නේ කියලා පෙන්නනවා කල්පනාවට. හැබැයි ඒක වෙන්න මෙහෙම පරිවර්තන කරන වඩා නිවැරදි. ඇවිදිනකොට කනකොට බොනකොට ඉරියව් ගැන සිහියක් තියෙනවා තමයි ඒක හැමෝටම අපිට තියෙනවනේ ඕන කෙනෙකුට. හැබැයි ඇවිදිනකොට කනකොට බොනකොට යනකොට එනකොට නිදා ගන්නකොට කෙලෙස් ඇති වෙනවා. ඒ ඉරියව් පවත්වන කෙලෙස් ඇති වුණාම කෙලෙස් දැකීමේ හැකියාව නැත්තම් කෙලෙස් දැකීම කියන එක තිබ්බනම් එහෙම සිහිය කියලා ඒක වඩාත් නිවැරදි වෙනවා. ඒකයි බුදුදහම කියන්නේ භාෂාවක් නෙවෙයි කියන්නේ.
බුදුහම කියන්නේ භාෂාවක් නේ. දැන් භාෂා පරිවර්තනය කළා හරියන්නේ නැහැ. පාලියක සිංහලට දාලා හරියන්නේ නැහැ. දැන් පාලි දැනගත්ත කියලා නිවන් දකින්න බෑනේ කාටවත්. එනාර ඉන්දියානු සමාජයේ පහළ මට්ටමේදී කාටවත් නිවන් දකින්නේ නැහැ. මොකද ඕන් භාෂා පිළිබඳ ගොඩක් දැනන් හිටියේ නැහැ නේ. ඉන්දර භාෂා පරිවර්තනය කරන්න නැතුව අර්ථය පරිවර්තනය කරන හරි අර්ථ එනවා. දක හොඳටම තේරෙනවා ඔබට. ඔය දැන් සිංහල සින්දුව සිංහලෙන් තියෙන සින්දුවක් හරි මොකක් හරි හැමම ඉංග්‍රීසියට දැම්මොත් සා ඉංග්‍රීසි සින්දුවක් හැමම සිංහලට දැම්මොත් එහෙම. උතුරනේ Google Translate කියලා එකක්. ඔකේ ඉංග්‍රීසි එක සිංහලට පරිවර්තනය කරොත් එහෙම එන්නේ වෙනම තේරුමක් එන්නේ. තමයි වැරදිය තියෙන විදිය. ඔක සින්දුවක් පරිවර්තනය කරොත් ඔක හොඳටම තේරෙනවා. ඉංග්‍රීසි සින්දුවක් සිංහලට දැම්මොත් එහෙම වචනාර්ථයෙන් මොකද වෙන්නේ? එන්නේ වෙනම තේරුමක්. ඒ කියන්නේ තේරුමක් නැති එකක් එන්නේ. ඒ වගේ තමයි පාලිත්ති වගේ තමයි. භාෂාව පරිවර්තනය කරොත් එන්නේ මොකද? භාෂාව විදිහට එනවා. අර්ථය පරිවර්තනය කරොත් මොකද වෙන්නේ? අර්ථය නිවැරදි වෙනවා. මෙන්න මම සිහියට වෙච්ච වැඩිම තමයි මේ පංචස්කන්ධය වෙලක් තියෙන්නේ. මේක පරිවර්තනය කරනකොට හරි මේක විග්‍රහ වෙනකොට හරි සතර මහා භූත නිසා හටගන්නා රූපය කියලා තිබ්බනම් හරි. එහෙම සූත්‍ර දේශනා කීපයක් ඉතුරු වෙලා තියෙන වෙලාවට වාසනාවට. පුන්නමා සූත්‍රය, මහා පුන්නමා සූත්‍රය, මහා අතිවදෝපම සූත්‍රය. සහ ඔය නෙත්‍ති ප්‍රකරණේ පංචස්කන්ධය විග්‍රහ කරන තැන. ඒ වගේ පැහැදිලිව කියනවා බාහිර තියෙන රූපය උදව් කරගෙන එහේ පහළන රූප රූපය. කනේ පහළන ශබ්ද රූපය තමයි මේ පංචස්කන්ධයේ රූපස්කන්ධය කියලා කියන්නේ. දැන් මම මේක සෑහෙන වෙලාවක් කරන් විග්‍රහ කරන්න ඕනේ. මොකද මෙතන වැරදුනොත් ඔක්කොම වැරදෙනවා. මොකද අර මුලනේ මේ තියෙන පංචස්කන්ධය කියන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධය ඇතුළේ තමයි ඔක්කොම තියෙන්නේ. මම ගොඩක් දේශනාවට සවන් දෙනකොට මම දැකලා තියෙන කාරණා තමයි පටන් ගන්නකොට හොඳට පටන් ගන්නවා. මේ රූපස්කන්ධය කියලා කියන්නේ මෙහෙමයි. මොකද්ද? රූප රූප තියෙනවා, ශබ්ද රූප තියෙනවා, ගන්ධ රූප තියෙනවා, රස රූප තියෙනවා, පොට්ටබ්බ රූප තියෙනවා කියලා හොඳට මුලින් විග්‍රහ කරනවා. අන්තිමට ගිහින් මොකද කියන්නේ? ආයෙත් කියනවා අන්තිම හරියේදී පටවියාපෝ තේජෝ ආයෝ කියන්නේ රූපස්කන්ධේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණය නාමස්කන්ධ ආයෙත් දෙකකට බෙදනවා නාම රූප කියලා. ඒක රූපේ වෙනයි නාමයේ වෙනයි. නැහ පහම නාම රූප. නාමයේ තියෙන රූප. ඒතර පංචස්කන්ධය කියන්නේ දිගට පවතින එකක් නෙවෙයි. හට ගන්නව නැති වෙනව. හට ගන්නව නැති වෙනව. හට ගන්නව නැති වෙනව. මේක තමයි වේගවත්ම ක්‍රියාවලිය. සහ මේ පංචස්කන්ධය කියන්නේ හිත. කියන්නේ එක හිතක් තව කොටස් පහකට බෙදලා තමයි බුදුහාමුදුරු පැහැදිලි කරලා තියෙන්නේ මේ. සිද්ධ වෙන ක්‍රියාවලිය. මේක අපිට පහව අපිට මේක දකින්න බෑ වෙන් කරලා. මේක ඒ තරම් වේගවත් ක්‍රියාවලියක්. දැන් බුදුහාමුදුරු පෙන්නන්නේ මේ හිත කියන එක. නැත්නම් පංචස්කන්ධය කියන එක සම්බන්ධයෙන් ඒකේ වේගය සම්බන්ධ නැතිවීම නැතිවීම සම්බන්ධයෙන් පැහැදිලි කරන්න පුළුවන් උපමාවක්වත් නැහැ කියලා. ඒක උපමාවක්වත් නැහැ කියලා කියන්නේ මොකද? ඒක ඒ තරම් වේගවත් ඒක පැහැදිලි කරන්න බෑ. අපිට හිත ගොඩාක් ඇති වුණාට පස්සේ තමයි අපිට දැනෙන්නේ දෙයක් සිද්ධ වුණා කියලා. හිත ලක්ෂ ප්‍රමාණයක් කෝටි ප්‍රමාණයක් ඇති වුණාට පස්සේ තමයි දැනෙන්නේ අපිට. ඒ කියන්නේ මව කුසේ ප්‍රසන්න ගත්ත මොහොතේ ඉඳන් මී යන අන්තිම මොහොත දක්වා මෙතනින් චුත වෙනකන් මේ පංචස්කන්ධය පහළ වෙනවා අපි. එතකොට ස්කන්ධ පහ හරියට තේරුම් ගත්තොත් තමයි මේක ඔක්කොම ගලපන්න පුළුවන් වෙන්නේ. දැන් මේක මෙච්චර මොකද අපිට වැදගත් වෙන්නේ? ඇයි මේ රූපස්කන්ධේ වැරදුන හින්දා තමයි මේ අපි ධර්මයේ බාහිරට ගලපලා විග්‍රහ කරන්න පටන් ගත්තේ? දැන් බලන්නකෝ මෙහෙම. ගිරිමා සූත්‍රයේ මතක් කරන දසඤ්ඤා තියෙනවා. දසඤ්ඤා වල තියෙන පළවෙනි අනිච්ච සංඥා කියලා. කතමාචානන්ද අනිච්ච සංඥා. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංකාර අනිච්චා, විඥානං අනිච්චා. මේ පංච උපාදානස්කන්ධය අනිච්චා. මේ පංච උපාදානස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තමයි අනිත්‍ය වෙන්න ඕන. ඒතර රූප දැන් රූපස්කන්ධය කියන්නේ ඇහැට පෙනෙන රූප රූපේ නම්, සද්ද රූපේ නම්, ගන්ධ රූපේ නම් ඒව තමයි අනිත්‍ය බවට පත් වෙනවා. මමත්වෙන් ගන්න නැතුව ඉන්න ඕන. මමත්වෙන් ගන්න බැරි. දැන් රූපස්කන්ධය කියලා කියන්නේ පටවියාපත්‍ය ජවයන මොකද වෙන්නේ? අපේ ශරීරයේ තියෙන්නේ පටවියාපත්‍ය ජවයෝ. දැන් මේ මේසේ තියෙන්නේ පටවියාපත්‍ය ජවයෝ. මේ කෝප්පේ තියෙන්නේ පටවියාපත්‍ය ජව. මේ මයික් එකේ තියෙන්නේ පටවියාපත්‍ය ජවයෝ. එතකොට හරිනේ දැන් අපි විග්‍රහය දැන් තියෙන සමාජයේ තියෙන විග්‍රහය මොකද්ද? කෙනෙක් මැරෙන එක අනිත්‍ය වෙනවා. වයසට යන එක අනිත්‍යයි. ඊටමරැලි වැටෙන එක අනිත්‍යයි. කෙස් සිදෙන එක අනිත්‍යයි. මේ බාහිර සමාජයේ තියෙනවා කැඩලා විදින එක අනිත්‍යයි. හරිනේ? ඒ පංචස්කන්ධේ රූපස්කන්ධේ වැරදි වැරදි හින්දා මොකද වෙන්නේ? අනිත්‍ය බාහිරටත් ගලවලා දේශනා කරනවා. ඇයි අය අනිත්‍ය වරදින්නේ? පංචස්කන්ධේ රූපස්කන්ධය කියලා කියන්නේ මේ බාහිර පට ව්‍යාපත ජායෝ නෙමෙයි රූප රූප සද්ද රූප. ඒතකොට පිටට ගලපලා අනිත්‍ය දේශනා කරන්න බෑ. අනිත්‍ය දුක්ඛනාත්මය. නිත්‍ය සුඛාත්ම වෙන්නේත් බාහිරේ වනේ මෙමේ. හිතරෙන අරමුණු කියන ඒවා. අරමුණ තමයි අනිත්‍ය වෙන්න ඕන. අරමුණ තමයි නිත්‍ය වෙන්නේ.
දැන් පංචස්කන්ධේ රූපස්කන්ධේ වැරදුන දාපට මොකද උනේ? බාහිර සමාධි ටික ටික ගලපලා තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය දකින්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය දකින්නේ බාහිරේ. මොකද ඉපදෙන්නේ වයසට යන එක ලෙඩ වෙන එක දුකයි. හේතුව තණ්හාව. ඊට පස්සේ ඒක තණ්හා නැති කරන්න නම් මේ මාර්ගයක් අනුගමනය කරන්න ඕන. හැබැයි බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව බලන්න. උන්වහන්සේගේ ජීවිත අන්තිම හරිය විග්‍රහ වෙන අන්තිම අවුරුද්ද විග්‍රහ වෙන තැන තමා මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ බුදුහාමුදුරුවෝ තියෙන බුදුහාමුදුරු වයසට ගිහිල්ලා ඉන්නේ ඔය ලෝහිත පක්කන්දිකා කියන ලෝකේ වැළඳුණා. ඒ වගේම කොන්ද කුදු වෙලා හැම රැලි වැටිලා ඇවිදින්න අමාරුයි මහන්සි. හැබැයි මොකද කිසිම තැනක නැහැ බුදුහාමුදුරු දුක් වුණා කියලා. කියන වයසට ගියා බුදුහාමුදුරුවෝ අසනීප වුණා. අපි මිය ගියා කියවන්නේ නැතුව නේද පිරිනිවන් පැවත් මිය යනවා කියන එක සාමාන්‍ය දල අදහස ගත්තොත් එහෙම දුක්ුන්නේ නැනේ. වයසට ගිහිලාගේ ලෙඩ වුණා කියලා දුක්ුන්නේ නැయ్యේ. දැන් වයසට යාම දුකක් නම් ලෙඩ වීම දුකක් නම් මොකද වෙන්නේ? හැමෝටම දුක් වෙන්නේ බය. ඒ දුක්ුන්නේ නැත්නම් මොකද? අභ්‍යන්තරයේ දුක් වෙන හේතු අයින් කරන් හිටියා, හදාගෙන හිටියා. දැන් ඔය ඔච්චර යන්න ඕන සරලම එහෙම තේරුම් ගන්නකො. දැන් අල්ලපු ගමේ කෙනෙක් මරණා කියලා ඔබට සම්බන්ධ නැති ඔබට දුකක් ඇති වෙන්නේ නැහැනේ. ඔබේ පවුලේ කෙනෙක් නැතුනොත් එහෙම මොකද වෙන්නේ? දුක දැනෙනවා. එනම් මරණේ නේ දුක තියෙන්නේ. අභ්‍යන්තරයේ තියෙන උපාදානයක නැත්තම් මේ කෙලස් වලින් තමයි දුක් ඇති කරන්නේ. බාහිර සිද්ධිය නෙවෙයි. එතකොට මේ ඉපදීම ලැබීම මරණයට පත්වීම කියන එක විග්‍රහ කරලා අන්තිමට තියෙන සංකීර්ණ පංච උපාදානස්කන්ධ. මේ පංච උපාදානස්කන්ධ තමයි දුක කියලා කියන්නේ මොකද? පංච උපාදානස්කන්ධයක් තිබ්බොත් තමයි මේ දුක් වෙන්නේ. ඉපදෙන ලෙඩ වෙන වයසට පුතග්ජනට ඒකනේ දුක් වෙන්නේ. බුදුවරුන් රහතන් වහන්සේලා දුකක් නැති වෙන්නේ මොකද? පංච උපාදානස්කන්ධ උපාදානය අයින් කළ පංචස්කන්ධයක් තමයි තන ක්‍රියාත්මක වෙන්නේ. ඒ චතුරාර්ය සත්‍ය දැන් පැහැදිලි කරන්නේ මොකද්ද? පුද්ගලයා මූලික කරන, ශරීරය මූලික කරන දේශනා කරන්නේ. ජීවිතය එකක් කියලා අරගෙන වයසට යනවා එකපාරක්, මැරෙනවා එකපාරක්, ලෙඩ හැදෙනවා එකපාරක්. ඔහොම විග්‍රහ කරන්නේ. හැබැයි චතුරාර්ය සත්‍ය එක ස්කන්ධ පහක් ඇතුලේ ගලපන්න පුළුවන්. තේරුම් ගත්ත කෙනාගේ එක මොහොතක් ඇතුලේ තේරුම් ගත්ත නැති කෙනාගේ පළවෙනි දේ ක්‍රියාත්මක වෙනවා. දුක හේතුව කියන එක තේරුම් ගත්ත කෙනාගේ නැති උතන මාර්ග කියන ක්‍රියාත්මක වෙනවා. එක ස්කන්ධ පහක චතුරාර්ය සත්‍ය තියෙනවා. එකයි මෙච්චර පංචස්කන්ධ වැදගත් වෙන්නේ. එන රූපස්කන්ධය කියන්නේ හොඳින් තේරුම් ගන්න, නැවත නැවතත් තේරුම් ගන්න. පඨවි ආපතේ වායු හරි බාහිර තියෙන මොකක් හරි ශරීරය හරි නෙවෙයි පංචස්කන්ධේ රූපස්කන්ධය anu රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන මෙන්න මේ 6. නැත්තම් බාහිරෙන් අරගෙන අපි ඇහි පහළවන කනේ පහළවන රූප කියන ඒවා. සහ මේ දේශනාවේ තියෙන සහ අනිත් දේශනාවල තියෙන රූප කියන්නේ පටවියාපතය වායව කියන එක වේදනා හයක් සංඥා හයක් සංකාර හයක් විඥාන හයක් තියෙනවා කියන විග්‍රහයේදී ඍජුවම ප්‍රත්‍යක්ෂේප වෙලා තියෙනවා. මෙයා හොඳට අධ්‍යයනය කරන්න ඕන. මේ දේශනා කරන ප්‍රිය සවන් දෙන පිලිස් මෙහෙම වෙන්නේ මොකද්ද කියලා කල්පනා කිරීමේ ශක්තියක් තියෙන්න ඕනේ. ඔය ගණිතය සාමාන්‍යයෙන් තියෙන තර්ක ක්‍රම තියෙනවානේ. A සමානයි B, B සමානයි C නම් A සමානයි C වෙනවා කියලා වගේ එකක් තියෙනවානේ පොඩි. අව වගේ තියෙනවානේ. ඒ වගේ තමයි අරක හයක් යටින් තියෙන වේදනා සංඥා සංකාර හයක් වෙන්නත් මේක වෙනක් එකක් වෙන්නත් විදිහක් නැහෙනේ. කල්පනා කළා මේක ගලප ගන්න ඕන. දැන් මම රූපය ගැන තමයි විතරයි තාම කිව්වේ. දැන් බලමු අපි. ඊළඟට මොකද්ද? රූපය දනි. දැන් රූපය දැනගත්තා. රූප සමුදය දන්න ඕන. කියන්නේ රූපේ හට ගන්න එක දන්න ඕන. මේකත් හොඳයි. ආහාර සමුදයන් රූප සමුදය, ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ඒ කියන්නේ මොකද්ද? ආහාරෙන්ද රූපේ හට ගන්නවා, ආහාර නැතුණාම රූප නැති වෙලා යනවා. මම දන්න අනිවාර්යයෙන්ම දන්න කාරණාවක් තියෙනවා. ඔය රූපස්කන්ධය කියන එක ශරීරය කියලා ගත්ත කට්ටිය ආහාර කියලා ගන්න මොකද්ද මේ කන බොන දේවල්. කෑම කනකොට ශරීරයේ පවතිනවා, රූපේ පවතිනවා. කෑම කාවි නැත්නම් එහෙම රූපේ පවතින්නේ නැහැ. කොහොමද ගන්නද? ඔය විග්‍රහය ආහාර කියලා. බුදුදහමේ ආහාර කියන්නේ ඊට වඩා වෙනස් තේරුම. ආහාර කියන්නේ පැවැත්මට උපකාරී වෙන දේවල් කියන එක. ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්ක ආහාර තියෙනවා. හරි. ඒ මුඛයෙන් ගන්න ආහාර ඊට පස්සේ තියෙනවා පස්ස ආහාර, විඤ්ඤාණ ආහාර, මනෝ සංචේතන ආහාර කියලා. මේ ස්පර්ශයේ හේතුවෙන් ගන්න ආහාර කියන ස්පර්ශය සසර පැවැත්මට කර්ම රැස් කරනවා කියන එක. පස්ස පච්ච වේදනා කියලා තියෙන්නේ. වේදනා පච්ච තණ්හා කියලා තියෙන්නේ. ඊළඟට මේ මනෝ සංචේතන ආහාර. මනෝ සංචේතන ආහාර කියන්නේ අපි කියන්නේ ඇලීම හෝ ගැටීම හෝ මුලා වීම කියන කාරණෝස්සේ නැවත සසරට හේතුවක් ඉතුරු කරනවා කියන එක.
විඤ්ඤාණ ආහාර. මේ විඤ්ඤාණේ නැති වෙනකොට මේ ස්කන්ධ පහ නැති වුණා, තව ස්කන්ධ පහක් ඇති වෙන්න හේතුවක් ඉතුරු කරනවා. ඒකට ඒක ආහාරකට ඊළඟ එකට ආහාරයක් බවට පත් වෙන හේතුවක් වෙනවා. මේක මීට වඩා ගොඩක් විග්‍රහ කරන්න පුළුවන්. මම අර කාල වේලාව අනුව කෙටියෙන් ඔබට මතක් කරේ. මොකද මට රූපස්කන්ධය ඇසුරෙන් තමයි ගොඩක් පැහැදිලි කරන්න උනේ. එතකොට ආහාර සමුදය, රූප සමුදය. කෙලස් නිසා තමයි මේ රූප හටගන්නේ නැවත නැවත. උපාදාන කියන එක කෙලස් හින්දා තමයි රූප හටගන්නේ. කෙලස් නිරෝධය කරොත් මොකද වෙන්නේ? රූප හටගන්නේ නැති වෙනවා. ඒ ශරීරය නෙවෙයි. ඔබට තේරෙනවනේ. ඔබට රූප රූපයක් දැක්කට පස්සේ ප්‍රියමනාපතාවයක් ඇති වුණොත් නැවත ඒක දකින්නකොට හරි මතක් වෙනකොට නැවත ආයි ඒ පංචස්කන්ධයක් ඒ රූපයක් හට ගන්නවා. නැවතත් හට ගන්නවා, නැවතත් හට ගන්නවා. ඔබට දේශ රූපේ හටගත්තොත් එහෙනම් දේශේ හටගත්තොත් එහෙම මොකද වෙන්නේ? ආයෙත් ඊළඟට දේශේ හට ගන්නවා, ආයෙත් හට ගන්නවා. ආ, ආහාර සමුදය, රූප සමුදය. තේරුම් අරන දේශේ නැති කරොත් මොකද වෙන්නේ? රාගය නැති කරොත් මොකද වෙන්නේ? ආයෙත් රූපේ හටගන්නේ නැති වෙනවා. ඡද්ද රූපේ හටගන්නේ නැති වෙනවා. ඒ අප්‍රියමනාප ස්වභාවය හටගන්නේ නැති වෙනවා. ආහාර නිරෝධෝ, රූප නිරෝධෝ. මොකද්ද මාර්ගය? මාර්ගය පෙනෙන ආරෂ්ඨාගේ මාර්ගය. සීල සමාධි ප්‍රඥා නෙවෙයි, ප්‍රඥා සීල සමාධි. සම්මා දිට්ඨිය බණ අහලා අම්මා දිට්ඨියට පත් වෙන්න ඕන. තේරුම් ගන්න ඕන. තේරුම් ගත්තට පස්සේ ඊළඟට සීලේ ආරකාන්ත සීලය, ස්කන්ධ පහ සංවර කිරීමේ සීලය, සමාධිය ආර්ය සමාධිය. ඒක මහන්සි වෙලා ලබන්න ඕන කරන එක ඉබේ හම්බෙන එකක් මාර්ගය යනකොට. එතකොට රූපය දන්නවා, රූපේ හට ගැනීම දන්නවා, රූපේ නිරෝධය දන්නවා, රූපේ නිරෝධය කරන මාර්ගය දන්නවා. රූපේ ආස්වාදේ යම් රූපං උපජ සුඛං සෝමනස්සං, යම් රූපයක් ඉඳලා සුවයක් සොමස කට ගන්නවද? කියන්නේ අපිට සාමාන්‍යයෙන් රූප රූප ශබ්ද රූපෙන් යම් සැප වේදනාවක් කට ගන්නෝනේ. අපේ නම් දුක් වේදනාවක් කට ගන්න. එතකොට මොකද වෙන්නේ? හොඳ එකක් බලාපොරොත්තු වෙනවා. ඒතරේ යන ආස්වාදයක් තියෙනවා. ඒක ඇත්තටම බාහිර රූපේ තියෙන එකක් නෙමෙයි, අපි මේ හදාගත් එකක්. ඒකනේ ඔබට කාලයක කැමති, ඔබ කාලයකට කැමති දේ කාලයකට අකමැති, කාලයකට අකමැති දේ කාලයකට කැමති. එක්කෙනෙක් කැමති දේට අනිත් කෙනා කැමති නැහැ. ඒක හිතෙන් හදාගත් සංකල්ප ගොඩක් ඔය තියෙන්නේ. ඒක සංකප්ප රාග පුරිසස්ස කාමවා කියන්නේ. බාහිර කියන එක පොඩි ප්‍රත්‍යක් විතරයි, හේතුව දෙන්නේ අපේ ඇතුලේ චිත්ත අභ්‍යන්තරේ. ඒතර යම් බාහිර රූපයක් ආශ්‍රය කරන අපේ ඇහැ පහළන රූප, රූප සද්ද රූප, ගන්ධ රූප ආශ්‍රයෙන් යම් සැපයක් සොමනස කඩ ගන්නවාද? නැත්නම් අපි කියන්නේ ආස්වාදය කියලා. නැත්නම් සාමාන්‍ය පෘථග්ජනයක ලැබෙන සුවය ලැබෙනවා නම් මේක තමයි සාමාන්‍යයෙන් ආස්වාදය කියලා පෙන්වන්නේ, විඳීම කියන එක. බුදුන් වහන්සේ කියනවා ආස්වාදය කියන එක තියෙනවා තමයි. ආස්වාදයක් නැත්තම් බාහිරෙන් හම්බෙන දේවල් වල ආස්වාදයක් නැත්තම් මේ අභ්‍යන්තරයේට මේ සත්වය මෙච්චර මේක පස්සේ යන්නේ නැහැ. හැබැයි තියෙනවා තමයි. හැබැයි ආදීනෙකුත් තියෙන එකයි ප්‍රශ්නේ. ආස්වාදයක් තියෙනවා වගේම ආදීනෙකුත් තියෙනවා. මොකක්ද ආදීනෙ? අපි කොච්චර මේ දේවල් අපේ වසඟේ පවත්වන්න හැදුවත් මේකේ ස්වභාවය තමයි යන් රූපං අනිච්ඡං දුක්ඛං අනත්තං. යම් රූපයක් අනිත්‍ය දුක් අනාත්මයට පත් වෙනවා. අනිත්‍ය දුක් අනාත්ම කියන්නේ ඇති වෙනව නැති වෙනවා කියන එක නෙමෙයි. මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන ස්වභාවය තමයි මේ හැම රූපයකම පවතින්නේ. ඒතරම් අපිට ඕන මේක දිගටම පවත්වන්න. හැබැයි ස්වභාවය මොකද්ද? හටගත්තාම කැමති වුණත් නැතත් නැති වෙලා යනවා. අර උපාදානය කළ හේතුවක් ඉතුරු කරන්නේ නැති වෙලා යන එක වෙනම කාරණාවක්. හැබැයි යථාර්ථවාදී ස්වභාවය මොකද්ද? අපිට පවත්වන්න හැදුවා දිගින් දිගට මේක යථාර්ථවාදී ස්වභාවය මේ පවත්වන්න බැරි වෙන තමන්ගේ අවශ්‍ය විදිහට. ඒක නැති වෙනකොට ඔබට රූප අවශ්‍ය රූපයක් බලන්න බැරි වෙනකොට ඔබට දුකක් හට ගන්නවා. ඔබට අවශ්‍ය ශබ්දයක් අහන්න බැරි වෙනකොට ඔබට දුකක් හට ගන්නවා. ඔය පරණ කාලේ සිද්ධියක් කාස්ටෙන් ඕනම් මම කියන්නම්. දැන් අර YouTube පරි මොන හරි තියෙන හින්දා මේක දැන් අදාළ නැහැ. ඒ කාලේ සාමාන්‍යයෙන් 2010 විතර කලින් එහෙම දුරකථන තිබුණෙත් නැහැ. වෙන බලන්න ක්‍රම තිබුණෙත් නැහනේ. ටෙලිනාට්‍ය එහෙම. ඒතර පෙන්වන වෙලාවයි බලන්න ඕන. පෙන්වලා බැලුව නැත්නම් එහම ආයි බලන්න අවස්ථාවක් නැහැ ඒ කාලේ. එතකොට මොකද වෙන්නේ? ඒ ලාව එක්ක විදුලිය විසන් දෙලා තිබ්බොත් එහෙම නැත්නම් අකුණු ගහ වැස්සොත් හරි නැත්නම් ටීවී එකමක් හරි වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒක ඒතකොට විදුලි මල්ල බණ්ඩේට බැන බැනා ඉන්නවා, වැස්සට බැන බැනා ඉන්නවා, දුක් වෙවි ඉන්නවා. මොකද අර ආශ්වාදේ ලබා ගන්න බැරි වුණාට පස්සේ ආදීනේ දුක දුකක් ඇති වෙනවා. ඒක ඕන මතක් කරලා බලන්න. ඒ කියන්නේ මම දැන් අර බලන්න පුළුවන් ක්‍රම තියෙන හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉස්තර මතක එහෙම එතනින් බැරි වුණොත් මේ කොටස බලන්න වෙනොත් එහෙම බලන්න බෑ තමයි. ඒතර ආශ්වාදයේ තිබ්බොත් ආදීනක් ඇති වෙනවා. දැන් ඔබට බලන්න අවස්ථාවක් නැහැ ඒක. ඒතර වැස්සත් එකයි, පෑවුවත් එකයි, ලයිට් තිබ්බත් එකයි නැත්ත් එකයි ප්‍රශ්නයක් නැහැ නේ. ඒ කියන්නේ අභ්‍යන්තර අවශ්‍යතාවය අයින් වෙලා ගිහිල්ලා තියෙන්නේ.
නිස්සාරණය මොකද්ද මේක තේරුම් ගත්තට පස්සේ යම් රූපං චන්දරාග පහානං චන්දරාග නිරෝධා. ඉගෙන චන්දරාගය කියන තැන බැඳීම් ඇලීම අයින් කරනවනම් ප්‍රහාණය කරනවා මේක තමයි නිස්තරණය කියලා පෙන්වන්නේ. ඒක ලස්සන උපමාවක් තියෙන බුදුහාඳුරන්ගේ. කළු ගොනෙක් ඉන්නවා සුදු ගොනෙක් ඉන්නවා. දැන් දෙකක ඉන්නේ. දෙන්න ලණුවක් දාලා බැඳලා තියෙනවා. බුදුන් වහන්සේ අහනවා මේ කළු ගොනයි සුදු ගොනයි එකට බැඳලා තියෙන්නේ කොහොමද? මේ කමේ හින්දානේ ලණුව හින්දානේ බැඳලා තියෙන්නේ. කළු ගොනා සුදු ගොනාට බැඳිලත් නැහැ සුදු ගොනා කළු ගොඩාට බැඳිලත් නැහැ දෙන්නව කමෙන් තමයි බැඳලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි රූපයට බැඳලා නැහැ අපි. රූපය අපිට බැඳිලත් නැහැ මේ චන්දරාගයෙන් තමයි බැඳීම ඇති කරවන්නේ අපි. ඒක තමයි අපිට කඩන්න පුළුවන්. එනේ චන්දරාගේ මැද ලනුව කපන්න පුළුවන්. කැපුවොත් මොකද වෙන්නේ? ලනුව කැපුවොත් එහෙම දෙන්නගේ සම්බන්ධය අයින් වෙනවා. දැන් බුදුහාමුදුරෝ රහතන් වහන්සේලා කියන්නේ මොකද්ද? මේ චන්දරාගේ අයින් කරලා තියෙනවා. ඒ හින්දා රූප දැක්කා කියලා කෙලස් හට ගන්න නැහැ. ශබ්දයක් ඇහුවා කියලා කෙලස් හට ගන්න නැහැ. මොකද ලනුව කපලා තියෙන මැද රූපෙත් තියෙනවා ශබ්දෙත් මේ ඇහත් තියෙනවා ශබ්දෙත් තියෙනවා කනක් තියෙනවා බැඳීම නැහැ. ත්‍රේ චන්දරාගේ කැමැත්ත නැත්තම් උපාදාන කියන එක අයින් කරොත් එීම රූප බලන්නත් පුළුවන් ශබ්ද අහන්නත් පුළුවන්. මොකද විග්‍රහ කරලා තියෙන බුදුන් වහන්සේ රහතන් වහන්සේ ස්වභාවය පැහැදිලි කරනවා. රූප විඳි රූප රාග වශයෙන් නොවිඳි. රස විඳි රස රාග වශයෙන් නොවිඳි. කියන්නේ වේදනාව තියෙනවා වේදනන් එහාට නැහැ. දැන් කారణ හතම මං පැහැදිලි කරානේ රූපේ සම්බන්ධයෙන්. මොකද්ද? රූපේ දැනගන්න ඕන. රූපේ හට ගැනීම දැනගන්න ඕන. රූපේ Nirodha දැනගන්න ඕන. රූපේ Nirodha කරන මාර්ගය දැනගන්න ඕන. රූපේ ආස්වාදය දැනගන්න ඕන. රූපේ ආදීනය දැනගන්න ඕන. රූපේ නිස්සරණය දැනගන්න ඕන. මෙන්න මේ විදිහට රූපේ පිළිබඳ මේ ආකාර හතකට දක්ෂතාවයට පත් වෙනවා. දක්ෂ වෙනවනම් මොකද වෙන්නේ? ඔහු අරහත්ත්වයට පත් වෙන සුදුසුයි. ඔහු මාර්ගය අනුගමනය කරන කෙනෙක් කියලා පෙන්වනවා. ඊළඟට පෙන්වනවා යමෙක් මේ කාරණා හතේ දක්ෂ වෙලා මේ මාර්ගය අනුගමනය කරන ප්‍රවිෂ්ට වුණා නම් ඔහු සුපටිපන්න පුද්ගලෙක් කියලා කියන්න පුළුවන්. කියන්නේ මාර්ගය ගමන් කරන පුද්ගලෙක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම යමෙක් මේ මාර්ගය ගමන් කළා මේක සාක්ෂාත් කරගත්තොත් එහෙම මේ ආකාර හතේ පරිපූර්ණතාවට පත් වුණොත් එහෙම මොකද ඔහු අරහතුන් වහන්සේ නමක් විදිහට හඳුන්වන්න පුළුවන් කියලා පෙන්වනවා. මාර්ගය ගමන් කරන කෙනෙකුට සුපටිපන්න පුද්ගලෙක් කියලා කියනවා. මාර්ගය ගමන් කළ අවසන් කෙනෙකුට අරහතුන් වහන්සේ නමක් කියලා පෙන්වනවා. දැන් ඔය වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අමතක කරන්නකෝ. මේ රූපස්කන්ධ ගැන තේරුම් ගත්තත් ඇති ඇත්තටම. කියන්නේ එකක් තේරුම් ගත්තත් සම්පූර්ණ තේරුම් ගත්තා හා සමානයි. මොකද රූපය තේරුම් ගත්ත කෙනා අනිත්‍යවත් තේරුම් ගත්තා හා සමානයි. මොකද ඔය පහම බලන්න බෑ කෙනෙකුට. මොකද ඔක වේගෙන් වෙන එකක් නේ. Tamanට තේරෙන තැනින් තමයි බලන්න ඕන ඔක. එක රූපෙන් එක වේදනාව එක සංඥා එක සංකාර එක විඤ්ඤාණේ. මොකද පහ එකට ෂෙනිකව යනවා. අර වෙන්වෙන් කරලා දකින්න බෑ බුදුහාඳුරන්ගේ. අර පැහැදිලි කිරීමට අවශ්‍යතාවය තමයි මේක පහට බෙදලා තියෙන කොටස් පහකට. මේක නම් පාඩම් කරගන්නත් එපා රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා. මොකද බුදුහාඳුර වෙන නමක් කියන්නේ මම අපි අද ඒකනේ කියන්නේ. නම නෙවෙයි අර ක්‍රියාවලිය තමයි තේරුම් ගන්න ඕන. ක්‍රියාවලිය මොකද්ද? එහේ සිද්ධ වෙන එහෙන් රූපයක් ගත්තකොට ඒක හඳුනාගන්න නැති වෙලා යනවා. කනෙන් සද්දයක් කරනකොට ඒක හඳුනාගන්න නැති වෙලා යනවා. මේ නාසයෙන් ගඳ සුවඳක් අහම ඒක හඳුනාගන්න නැති වෙලා යනවා. ඔක තමයි ක්‍රියාවලියේ. අර අපින් තම බලෙන් තමයි අපි ඒක උපාදානය කරගන්නේ. එහෙනම් කියන්නේ අහක යන සර්පය ඇඟා සිදා ගන්නවා කියලා කියන්නේ කියන්නේ. එහෙනම් යන්න මිනිස්සුන්ට තවත් එකක් තියෙනවා අර ඉල්ලංගුටි කනවා කියලා. පිටින් යන මිනිස්සුන්ට මොකක් කරයි කියලා බලෙන් ගුටි කනවා වගේ වැඩක් කරන්නේ. ස්වභාවය තමයි හටගෙන නැති වෙන එක. අපි තමයි බලෙන් මේක ඇඟේ දාගන්නේ. උපාදානය කරගන්නේ. දැන් වේදනාව අපි පොඩ්ඩක් කෙටියෙන් බලමු. වේදනා හයක් තියෙනවා. ඔවම සංඥාත් හයක් තියෙනවා. සංකාරත් හයක් තියෙනවා. විඥානත් හයක් තියෙනවා. හයක් තියෙන්නේ මොකද? රූපත් හයක් තියෙන හින්දා එකක් නෙමෙයි. ශරීරය නේ රූප කියන්නේ. වේදනාව කියන්නේ විඳිනවා. සැප වශයෙන් විඳි, දුක් වශයෙන් විඳි, උපේක්ෂා වශයෙන් විඳි. ඒතොර රූප රූපෙන් රූප වේදනාව හට ගන්නවා. සද්ද රූපෙන් සද්ද වේදනාව හට ගන්නවා. මෙහෙම ඒ හටගත් රූපයත් එක්ක වේදනාව ඇති වෙනවා. ප්‍රිය හෝ අප්‍රිය හෝ වශයෙන් සංඥාවෙන් කරලා මොකද හඳුන ගන්නවා. මෙයා කවුද? මේ පාට මොකක්ද? මේ පුද්ගලයා කවුද? කලින් දැක්ක කෙනෙක්ද? මේක සංඥාවෙන් හඳුනනවා. ඒක තමයි සංඥාවෙන් කරන්නේ. රූපේ නම් රූප සංඥාව හට ගන්නවා. ශබ්දේ නම් එන්නේ ශබ්ද සංඥාව හට ගන්නවා. ගන්ධයක් නම් එන්නේ ගන්ධ සංඥාව හට ගන්නවා. ආ සංකාර ස්කන්ධය මොකද කරන්නේ? සංකාර කියන්නේ චේතනාව කිව්වත්තරනේ. තාත්තිර ගත්තොත් එහෙම සංකාර කියන්නේ වේදනා. දැන් අභිධර්මයේ චෛතසික 52ක් තියෙනවනේ. ඒකේ වේදනා සංඥා ඇරුණාම ඊටු චෛතසික 50 තමයි සංකාර කියලා කියන්නේ. චේතනාව තමයි ප්‍රමුඛ වෙන්නේ ඒකේ. චේතනාවනේ කර්මය කියලාත් පෙන්වන්නේ.
එතකොට රූප සංචේතන, ශබ්ද සංචේතන, චේතනා පහළ කරනවා කියන්නේ ලෝභ වශයෙන් හෝ දේශ වශයෙන් හෝ මොහ වශයෙන් හෝ එහෙම නැත්නම් යහපත් පැත්තට චේතනාව පහළ කරනවා. එතන තමයි කර්ම රැස් වෙන්නේ. අත්‍තරම මේ චේතනාවත් එක තමයි කර්ම රැස් වෙන්නේ. ඒ දැක්ක රූපය ප්‍රියමනාපය නම් ඇලීම කියන එක ප්‍රතික්‍රියාව දක්වන්න ඕන චේතනාවත් එක්ක. ගැටීමත් එක්ක ප්‍රතික්‍රියාව දක්වන්න අපි හිතන්නේ ඔබට දේශය ආවා බයිනවා කියලා කියන්නේ මේ චේතනාව පහළ කරලා ක්‍රියාත්මක වෙනවා කියන එක. පහර දෙනවා කියන්නේ මේ චේතනාව ක්‍රියාත්මක කරලා පහර මේ චේතනාව ක්‍රියාත්මක කරනවා කියන එක. ඒසියා කරන්න මොකක් හරි આવොත් එහෙම ඒ කරනවා කියන්නේ චේතනා පහල කරලා මේ සංකාර ස්කන්ධේ කර්ම රැස් කරනවා කියන එක. විඥාන ස්කන්ධය හයක් තියෙනවා. විඥාන හයක් තියෙනු මොකද්ද? එහෙන් ආව නම් එහෙ ආපු එක හඳුනා ගන්න ක්‍රියාවලිය. කියන්නේ රූපෙන් වෙච්ච එක, වේදනාවෙන් වෙච්ච එක, සංඥාවෙන් වෙච්ච එක, සංකාරයෙන් වෙච්ච හඳුනා ගන්න එක තමයි විඥාන කියන්නේ. ආලම්බන විඥානද විඥාන ක්‍රම කියන්නේ අරමුණු විශේෂයෙන් දන්න ගන්නවා, වෙන් කරලා ගන්නවා කියන එක. ක්‍රියාවලිය. හිතේ සුවය තමයි ක්‍රියාවලිය වෙන් කරලා ගන්නවා. කණෙන් ආව නම් කණේ සිද්ද වෙච්ච ක්‍රියාවලිය හඳුනා ගන්න මොකද්ද කියලා. වෙන මේක වෙනවා. නාසයෙන් ආන එක හඳුනා ගන්නවා. ඒතර වේදනා සංඥා සංකාර විඥාන හයක් තියෙනවා මොකද? රූපත් හයක් තියෙන හින්දා. දැන් මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳව ආකාර හතකට දක්ෂ වෙන්න ඕන. පංචස්කන්ධය අනුකමක්ද? පංචස්කන්ධය හටගන්නේ කෙසේද? පංචස්කන්ධය නිරෝධය කරන්නේ කෙසේද? පංචස්කන්ධයේ නිරෝධය කරන මාර්ගය මොකද්ද? පංචස්කන්ධයේ ආශ්වාදය කුමක්ද? ආදීනවය කුමක්ද? නිස්සරණය කුමක්ද? ඔන්න කියන හරණ හත. අර වේදනා සංඥා සංකාර විඥාන කියන එක තව පොඩ්ඩක් විග්‍රහ කරන්න තිබ්බනම් හොඳයි. උනාට කාල වේලාව අනුව පොඩ්ඩක් විග්‍රහ කරන්න. මේකේ හට ගැනීම හේතුව පොඩ්ඩක් වෙනස් වෙනවා. නිරෝධය කිරීම වේදනා සංඥා සංකාර කියන තුන හටගන්නේ පස්සින්ද. පස්ස සමුදය වේදනා සමුදය, පස්ස සමුදය සංඥා සමුදය, පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ, පස්ස නිරෝධෝ වේදනා මේ සංඥා නිරෝධෝ. විඥානය කියන එකට පොඩි වෙනසක් වෙනවා. නාම රූප සමුදය විඥාන සමුදය, නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ කියලා පොඩි වෙනස්කමක් උත් වෙනවා. අපි වෙනම අවස්ථාවක බලමු. දැනට අනේ එහෙම තමයි විග්‍රහ වෙන්නේ දැනට. අර ආකාර හත ගත්තොත් එහෙම අපි දැන් රූපස්කන්ධ ගැන හොඳට කතා කරානේ. ඒ විදිහට තමයි විග්‍රහ වෙලා තියෙන්නේ. දැන් ඊළඟට පැහැදිලි කරන කාරණාව තමයි දෙවෙනි කාරණාව. මොකද්ද? ත්‍රිවිධූප පරික්කි ආකාර තුනකට පරීක්ෂා කරන්න විමසා බලන්න ඕන. කියන්නේ හොඳට බලන්න ඕන කියලානේ පෙන්නන්නේ. ආකාර ක්‍රම හතකර දක්ෂ වෙන්න ඕන, ස්ථාන හතක දක්ෂ වෙන්න ඕන. ඒ වගේම ආකාර තුනකට පරීක්ෂා කරන්න මේ ස්ථාන හත ආකාර තුනකට පරීක්ෂා කරන්න ඕන. මොකද්ද? ත්‍රිවිධූප පරික්කි. ධාතු සෝප පරික්කති, ආයතන සෝප පරික්කති, පටිසමුප්පාද සෝප පරික්කති. ධාතු වශයෙන් පරීක්ෂා කරලා බලනවා, ආයතන වශයෙන් පරීක්ෂා කරලා බලනවා, පටිසමුප්පාද වශයෙන් පරීක්ෂා කරලා බලනවා. එහෙන් පරීක්ෂා කරන්න ඕනේ මොකද? පංචස්කන්ධය ඇත්තටම බුදුහාමුදුරන් පංචස්කන්ධ ක්‍රියාවලිය දේශනා කරන්න උනේ මොකද? දැන් දේවාදී ගම් වලට නම් මිනිසා මෙහෙවන බලවේගයේ දෙවියා තමයි මෙහෙවන්නේ. ආත්මය මුලික කරගත්ත ගම් වල නම් ආත්මයෙන් තමයි මිනිසා මෙහෙවන්නේ. දැන් බුදුදහම අනාත්ම දර්ශනයක්නේ. බුදුදහම තමයි ලෝකේ තියෙන එකම ඉගැන්වීම අනාත්මය පිළිබඳ ඉගැන්වීම. ඒතොර දෙවියන්ව දෙවියොත් නෙමෙයි ආත්මයත් නෙමෙයි කරන්නේ. එහෙනම් කොහොමද කරන්නේ? අන්න කරන්නේ පංචස්කන්ධයෙන් තමයි මෙහෙවන්නේ පුද්ගලයාව. ඒකට පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදය. නැත්නම් හේතුඵල ධර්ම කියලා ගත්තොත් හේතු එකතු වෙනකොට ඵලයේ ක්‍රියාත්මක වෙනවා. ඵලයෙන් හේතුවක් හට ගන්නවා, හේතුවෙන් ආය ඵලය හට ගන්නවා, ඵලයෙන් හේතුවක් ඇති කරනවා, හේතුවෙන් ඵලය හට ගන්නවා. මෙහෙම හේතුඵල ධර්මයක් තමයි ක්‍රියාත්මක වෙනවා. පංචස්කන්ධ ක්‍රියාවලිය. පංචස්කන්ධය හට ගන්නවා, උපාදානය කර ගන්නවා, යලි පංචස්කන්ධයක් හට ගන්න හේතුවක් ඇති කරනවා, ආය පංචස්කන්ධය හරහම තමයි යන්නේ. දැන් මේක අර ආත්ම සංකල්පෙ වෙන දාන්න ඕන හින්දා පංචස්කන්ධය ක්‍රියාවලිය හරියට තේරුම් ගන්න ඕන හින්දා තමයි ආකාර තුනකට පරීක්ෂා කරන්න ඕන. ධාතු. මොන ධාතු කියලා කියන්නේ? ධාතු කියන්නේ සමහර මූල ස්වභාවය කියන එකනේ. ධාතු වශයෙන් පරීක්ෂා කරන්න ඕන. ධාතු දෙන අටලොස් ධාතු කියලා පෙන්නනවා. ඊට පස්සේ තමයි ආයතන වශයෙන් පරීක්ෂා කරන්න ඕන. දැන් ආයතනයක් කියන්නේ මොකක් හරි නිෂ්පාදනය කරන එකක්නේ. ඒ වගේ තමයි මේ ආයතන 12ක් තියෙනවා, ද්වාදශ ආයතන කියලා. එතකොට එතන තමයි කර්මයන් නිෂ්පාදනය කරන්නේ, කෙලෙස් නිෂ්පාදනය කරන්නේ. අටලොස් ධාතු අපි ආයතන 12 බලමු මුලින්ම. බාහිර ආයතන සහ අභ්‍යන්තර ආයතන කියන කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස කියලා ආයතන හයක් තියෙනවා. ඒක වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා තව ආයතන හයක් තියෙනවා. ඒක තමයි ආයතන 12ක් වෙන්නේ.
පාලියෙන් තියෙන චක්කායතන, සෝතායතන කියන රූපායතන, ගන්ධායතන, ශබ්දායතන එහෙම තියෙනවා. කාලය අනුව මම පාලියෙන් කියුවේ නැත්තේ. එතකොට ආයතන 12ක් තියෙනවා. ආයතන වශයෙන් දකින්න ඕන. මේ ක්‍රියාවලිය ආයතනයක් විදිහට දකින්න ඕන. ධාතු වශයෙන් දකින්න ඕන. පරීක්ෂා කරන්න ඕන. ධාතු මොකද්ද? චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතු. ඔය විදිහට ඉන්ද්‍රිය හයටම තියෙනවා. ඉන්ද්‍රිය හයට හයවරක් තුන 18ක් වෙනවා. දැන් කියන්නේ ක්‍රියාවලිය තේරුම් ගන්න ඕන. දැන් ආත්මයක් මෙහෙවන්නෙත් නැහැ. දෙවියන් මෙහෙවන්නෙත් නැහැ. මෙන්න ක්‍රියාවලියක් තියෙන හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ. කියන්නේ ධාතු එකතු වීමක් තියෙනවා, ආයතන එකතු වීමක් තියෙනවා. එහෙන් රූපයක් පේනවා කියලා කියන්නේ මොකද්ද? චක්කු ධාතුවයි ශබ්ද මේ රූප ධාතුවයි චක්කු විඥාන ධාතුව එකතු වෙනවා කියන එක තමයි රූප පේනවා කියන්නේ අපිට. සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ අර තුන එකට එකතු වෙනවා කියන එක තමයි පේන්නේ. ඒ නැතුව කවුරුත් මෙහෙවන්නේ, කවුරුත් කරන එකක් නෙමෙයි තියෙන්නේ. ආයතන ගස්සොත් එහෙම රූපයක් පේනවා කියන්නේ මොකද්ද? ඇස සහ රූප එකතු වීම. කන සහ ශබ්ද එකතු වීම තමයි මේ රූපයක් පේනවා, සද්දයක් ඇහෙනවා කියලා කියන්නේ. ඒක මෙහෙවන්නේ කියන එක තමයි පැහැදිලි වෙන්නේ එතනදී මොකක්වත්. දැන් මේක අර ආත්ම දර්ශනය. ඒ කියන්නේ ආත්මය කඩන්න ඕන, ආත්ම දෘෂ්ටි කඩන්න ඕන, සක්කාය දිට්ඨි කඩන්න ඕන තමයි මේක පැහැදිලි කරලා තියෙන්නේ. ඔනේ සක්කාය දිට්ඨි තියෙන ආත්ම දෘෂ්ටියක් තියෙනෝනේ. ආත්ම දෘෂ්ටි කියන්නේ අර ආත්මයක් තියෙනවා කියන එකද? මේ එන අරමුණ ඒ මොහොතට ආත්ම කරගන්නවා. මගේ කරගන්න, මගේ ආත්ම බවට පත් කරගන්න. ඒ කියන්නේ උපාදානය කරගන්නවා කියන එකනේ. මෙන්න මේ දෘෂ්ටිය කඩන්න ඕන හින්දා තමයි මෙන්න මේ ධාතු වශයෙන් ආයතන වශයෙන් බලන්න ඕන කියලා තියෙන්නේ. ඊළඟට ඊටත් වඩා හොඳ විග්‍රහයක් තියෙනවා පටිච්චසමුප්පාදෝ උපපරික්කති. ආ පටිච්චසමුප්පාද වශයෙන් දකින්න ඕන. එතකොට පටිච්චසමුප්පාද කියන්නේ පටිච්ච සංඋප්පාද. පටිච්ච කියන්නේ හම්බ වෙනවා කියන එක. එකතු වෙනවා නැත්තම් හම්බ වෙනකොට දෙයක්. ඒ කියන්නේ හැත් රූපයත් හම්බ වෙනවා කියන එක පටිච්ච කියන්නේ. කනස් ශබ්දයත් හම්බ වෙනවා කියන එක පටිච්ච වෙනවා, හම්බ වෙනවා. සංඋප්පාද කියන්නේ එක්වර උපදිනවා කියන එක. නැත්නම් අර පටිකින් බඳලා මොකක් කර එකක් එහෙම නෙමෙයි. පටිච්ච සංඋප්පාද. ඒ කියන්නේ හේතු කීපයක් එක්වර එකතු වීමෙන් එක්වර හට ගන්න. හේතුකත් හේතු ගොඩක් තියෙනවා. පටිච්ච සංඋප්පාද. පටිච්ච සංඋප්පාද වශයෙන් බලන්න ඕන මොකද්ද? ආත්ම දෘෂ්ටිය කඩන්න නම් මෙන්න මේ හේතුඵලය. කියන්නේ හේතු එකතු වෙනවා. අපි ගමු ඇහැට රූපයක් පේන්න. අපි කිය වගේ රූපේ තියෙන්න ඕන, ඇස තියෙන්න ඕන, චක්කු විඥානය තියෙන්න ඕන, මානසිකාරය තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන. වගේ කාරණා ගොඩක් තියෙන්න ඕනේ. අන්න හේතු ටික එකතු වෙන ගමන් පෙනීම කියන සිද්ධිය සිද්ධ වෙනවා. රූපේ හඳුනා ගැනීම කියන එක. සද්දේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතන පරිසම්පදයෙන් දැක්කහම මොකද පේනන්නේ? හේතුවක් කින්ද ඵලය හට ගන්නවා, ඵලය නැති කරන්නම් හේතුව නැති කරන්න ඕන කියලා විග්‍රහ වෙනවා එතනදී. දැන් පරිසම්පදයෙන් පරීක්ෂා කරන කෙනාට තේරෙන්න ගන්නවා මේ අතීතයෙන් එන හේතුත් එක්ක වර්තමානයේ මුලාවත් වෙන තමා අනාගතේ ඉතුරු කරන්න කියලා. දැන් ඔබ අහලා තියෙනවා අර පරිසම්පදය ගහම වරද්ද ගන්න එපා. ඇත්තටම ජීවිත තුනක් ඔස්සේ යන පරිසම්පදය නෙමෙයි මේක. එක මොහොතක් තුර එක ස්කන්ධ පහක් අතර පරිසම්පදය අංග 12ම යනවා. අතීත හේතුව පංච ඉදානි ඵල පංචවා ඉදානි හේතුව පංච ආයතින් ඵලම අතීත හේතු පහක් ඉඳ වර්තමාන ඵල පහක් කඩ ගන්නවා වර්තමාන හේතු පහක් ඉඳ අනාගත ඵල පහක් කඩ ගන්නවා. මොකද අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව කියන අතීත හේතු පහක් ඉඳ වර්තමානයේ විඥාන ආපර සලාතර පස් වේදන හට ගන්නවා. ආ වේදනාවට තණ්හා කරොත් මොකද වෙන්නේ? තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාර කියන අනාගත හේතුව තිබ්බම අනාගතේ ආයත් විඥාන ආපර සලාතර පස් වේදන හට ගන්නවා. අතීතයෙන් ගන්නවා වර්තමානයේ මුලා වෙනවා අනාගතයේ තියෙනවා. නමුත් අතීතයෙන් ගන්න එක නවත්තන්න බෑ අපිට. මොකද කරන්න ඕන? අතීතයෙන් එනවා තමයි වර්තමානයේ රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. උපාදානය කරගන්න එක තණ්හා කරන්න එක නෝක තමයි. වේදනා පච්චය තණ්හා කරන්න කියන්නේ ඒක තමයි. අවිද්‍යාව නිරෝධය කරනවා කියන්නේ ඒක තමයි. ඒක පටිච්චසමුප්පාද වශයෙන් දකින්න ඕනේ. ක්‍රියාවලියක් විදිහට දකින්න ඕන. අන එතකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයාගේ ආත්ම දෘෂ්ටි කැඩෙනවා. ආත්ම සංකල්පය අයින් වෙලා යනවා. ඒතර ධාතු වශයෙන්, ආයතන වශයෙන් පටිච්චසමුප්පාද වශයෙන් දකින්නකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ ආත්ම දෘෂ්ටි සංකල්පය කැඩෙන්න ගන්නවා. එතකොට යාර ස්ථාන හතරක දක්ෂ වෙලා ඉන්නවා. ආකාර තුනකට බලනකොට මෙයාගේ සක්කාය දිට්ඨිය නැත්තම් ආත්ම දෘෂ්ටි කැඩෙන්න මොකද වෙන්නේ? කිලස් ඡේවෙලා ගිහිල්ලා අවසානයේ අරහත්ත්වයට පත් වෙනවා. තවත් විදිහකට ගත්තොත් එම් මේ පරිසම්පද වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න කියන එක තමයි අයිත් කියන්නේ ඒකම. දැන් සෝවාන් වෙන්නේ, සකෘදාගාමී වෙන්නේ, අනාගාමී රහත් වෙන්නේ මොකද කරන්න ඕන? බුදුහාම මොකද්ද කියන්නේ? ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යත දුක්ඛත අනාත්මත යොනිසෝමනස කරොන්ත මේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්මයෙන් නොනින් දකින්නේ යෝනිසෝමනසිකාරයෙන් දකින්න. තව දෙයක් ගත්තොත් මේ කියන්නේ මොකද්ද? ධාතු වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න, පරිසම්පද වශයෙන් දකින්න. ඒකම තමයි කියන්නේ. භාවනා කරනවා කියන්නේ ඒකම තමයි අන්තිමට. එහෙනම් කොහොම කියත් අන්තිමට ඒකම තමයි මේ විග්‍රහ කරලා තියෙන්නේ. විවිධාකාරයෙන් පැහැදිලි කරනවා. ඉතින් ඔබ තේරුම් ගන්න ඕන මේ සත්අට්ඨාන කුසල සූත්‍රය කියන එක. විශිෂ්ට ගණයේ දේශනාවක්.
මේක එක කොටසක් තේරුම් ගත්තා. රූපය ගැන තේරුම් ගත්තත් ඇති. වේදනාව ගැන තේරුම් ගත්තත් ඇති. ඒක තේරුම් අරගෙන අර ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිසම්පතයෙන් දකින්න කොහොමද කියන එක පැහැදිලි කරගත්තොත් මොකද වෙන්නේ? ඒ පුද්ගලයාට ආරම්භයේ ඉඳන් අවසානය දක්වා, කියන්නේ මාර්ගඵලයේ පෘථග්ජන භාවයේ ඉඳන් අරහත්ත්වයට දක්වාම ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ ගමන් කිරීමේ හැකියාව තුළ මොකද වෙන්නේ? ඔහු ආරම්භ කරොත් සුපටිපන්න පුද්ගලෙක් බවට පත් වෙනවා, අවසන් කරොත් අරහත්ත්වයට පත් වෙච්ච පුද්ගලෙක් වෙනවා. ආය මතක් කරගන්න මුල පාඩේ මම මාතෘකා කරපු සත්තට්ඨාන කුසලෝ භික්කවේ ත්‍රිවිධ පරික්ඛි ඉමස්මින් ධම්ම විනේ කේවලී උසිතව උත්තම පුරසෝ. මේ ධර්ම විනය තුළ යමෙක් ස්ථාන හතක දක්ෂ වෙනවා නම් ආකාර තුනකට පරීක්ෂා කරන හෝ මාර්ගය ගමන් කළ අවසන් කරපු කරන්න තියෙන වැඩ ටික ඔක්කොම කරපු උත්තම පුරුෂයෙක් එහෙම නැත්නම් අරහතුන් වහන්සේ නමක් කියලා හඳුන්වන්න පුළුවන්ලු. ඒකෙන් මොකද කරන්න ඕන? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පංචස්කන්ධය පිළිබඳ පංචස්කන්ධය අනුකමක්ද වෙන වෙනම හට ගැනීම මොකද්ද? නැති කිරීම මොකද්ද? නැති කරන මාර්ගය මොකද්ද? එහි ආශ්වාදය කොමක්ද? ආදීනවය කොමක්ද? නිස්තරණය මොකද්ද කියලා දැනගන්න ඕන. ඒක දක්ෂ වෙන්න ඕන, පුරුදු කරන්න ඕන, සහ ආකාර තුනකට මේක පරික්ෂා කරන්න ඕන. නැත්නම් විමසා බලන්න ඕන කොහොමද ධාතු වශයෙන් විමසන්න ඕන, ආයතන වශයෙන් විමසන්න ඕන, පරිසම්පද වශයෙන්. ඒක එකාකාරයෙන් විමසුවත් හරි, එකාකාරයෙන් විමසුවත් අනිත්තත් විමසනයි බේම. ඒකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. ඒසහ පැහැදිලිම තේරුම් ගන්න පංචස්කන්ධයේ රූපයණු පටවියාපතේජ වායෝ නෙමෙයි, වේදනා හයක් තියෙන, සංඥා හයක් තියෙන, සංකාර හයක්, විඥාන හයක් තියෙන. මොකද රූපත් හයක් තියෙන හින්දා අටවිශ රූපේ රූප වෙනයි, පංචස්කන්ධයේ රූප වෙනයි. පංචස්කන්ධේ රූපය anu රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප. ඒ රූප වරද්ද ගත්තොත් එහෙම එතනින් එහාට තියෙන ඔක්කොම වර්ධිනවා. ඒ රූප නිවැරදි කරගත්තොත් මොකද වෙන්නේ? මේ සත්තට්ඨාන කුසල සූත්‍රය ඇසුරෙන් පෙනෙන නිවන් මාර්ගය අනුගමනය කරලා නිවනේ අවසානය, මාර්ගයේ අවසානය කියන කෙලෙස් ඡය කිරීමේ අවසානයට අරහත් වෙලා නැත්තම් නිර්වාණයට පත් වීමේ හැකියාවක් තියෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. නැත්නම් අදාසියත් කාලය වෙලා ගත වෙලා තියෙන නිසා අපි මෙතන මේ ධර්ම දේශනාව අනිමාටපත් කරමු. අපි අනතුරු යමු වෙන්න තියෙන අද දවසේ මේ දායකත්වයේ දරන සදහැබර දායක පින්නතුන්ගේ දායකත්ව අරමුණු කෙරෙහි මේ සුපුරුදු පරිදි අද දවසෙත් මේ බොහෝ දවසේ විකාශ වෙන ධර්ම දේශනාව සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නේ තුන් ධර්ම දාණය අරමුණු කරගත්ත ධර්මකාමී සහෝදර සහෝදරියන් සහ දූ දරුවන් ප්‍රියසක් සිං ඔවුන් ධර්ම දේශනාව සවන් දෙන්න සම්බන්ධ වෙලා ඉන්නවා. එන ඔවුන්ගේ සුපුරුදු පරිදි අරමුණු අතර පවතින්නේ මේ උතුම් ධර්ම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දානේ සංසාර රෝගේ තරණය කිරීමට වීරවන්ත වන්නා වූ ධර්මකාමී පින්වතුන්ට සද්ධර්මාලෝකයක් වේවා. ඔබ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම දුර්ලභෝ ශ්‍රී සද්ධර්මයේ තුල අන්තර්ගත ඕගතරණ ප්‍රතිපදාව සරලව විචිත්‍රවත් විවරණය කරමින් ලැබෝ මිනිසත් බව තුළම නිවීමේ සුවය විඳීමට සවන් දෙන සියලු ධර්මකාමීන් පෙළගස් වූ සියල්ලන්ටම පූර්වදර්ශීව නිවනින් නිවිය ගියාවෝ කෑගල් පුස්සල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති වැඩවිසු බුධානුමත ධම්මකථික අතිපූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මා සමහ අතිවරණන් වහන්සේට ශීර්ෂපනාමයෙන් පුදන්නා වූ උපහාරයක් උපහාර පූජාවක්ම වේවා. ශ්‍රී සද්ධර්ම දේශනාව සිදු කළා වූ ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේ වන පූජ්‍ය මහදෙනිය ධම්මෝර්ති ස්වාමීන් වහන්සේටද මෙවැනි ශ්‍රී සද්ධර්ම දේශනාවන් ඉදිරියට සිදු කිරීමට නිදුක් නිරෝගී සුවපත් භාවයේද චිරජීවනයේද සේවා ඉහාත්ම වශයෙන්ම නිර්වාණ සුවයට පත්වීමට මෙම පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. මෙම ශ්‍රී සද්ධර්ම දේශනේ ශ්‍රවණය කළා වූ ධර්ම දානමය පින්කම අතහිත දුන්නා වූ සියලු පින්තුන් වෙත ධර්මාභෝධය ලැබේවා. ලැබෝ මිනිසත් භාවය තුළම නිර්වාණ සුවයට පත්වීමට මෙම ධර්ම දානමය කුසලයේ හේතු පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාන් පතමින් දායකත්ව ලාභී පින්තුන්ගේ දායකත්ව අරමුණු පරිදි මෙම ධර්ම දානමය පුණ්‍ය ධර්මයෙන් ජනිත වන්නා වූ සියලු පුණ්‍ය ධර්මය සහ කුසල ශක්තිය ඒ අපවත්ව දාල අපගේ නායක ස්වාමීන් වහන්සේ වෙන පුජි බෙලිගල මීමුරේ ධම්මවන් ස්වාමීන් වහන්සේට පුදන්නා වූ උපහාරයක් වේවා. වගේම මේ ධර්මදේශනාව සඳහා දායකත්වය දරුවා සැමටත් ධර්මදේශනාව සවන් දුන්නා වූ සැමටත් උන්වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරු වටහා ගැනීම තුළ උතුම් නිවන ස්ථානයෙන් පිණිස මේ ධර්මදේශනාව හේතු වාසනා උපරිස්සවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අදටත් මේ ධර්මදේශනාව නිමාවට පත් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං